අයිබෝන් දුවේ පුතේ අපි මෙට පෙර දේශනයේදී මුදල් මාතෘකාව සම්බන්ධයෙන් ඔබේ විශේෂ නිර්දේශයට අදාළව යම් කොටසක් සාකච්ඡා කළා. අද අපි බලාපොරොත්තු වෙනවා මාතෘකාවේ ඉතිරි කොටස සාකච්ඡා කරන්න. එමනම් අපි බලමු මුදල් ඉල්ලුම කියන ඒකකයේ පිළිබඳව. එමනම් මුදල් ඉල්ලුම අපි මුදල් ඉල්ලුම කියලා කියන්නේ යම් ජන සමාජයක පුද්ගලයන් මුදල් මුදල් වශයෙන් ළඟ තබා ගැනීමට ඇති කැමැත්ත. අපි දන්නවා මේ සමාජයේ ජීවත් වන සෑම පුද්ගලයෙක්ම තමන් උපයන ආදායමෙන් යම් කොටසක් මුදලින් ළඟ තබා ගන්න. මෙන්න මේක තමයි අපි කියන්නේ මුදල් ඉල්ලුම කියලා. එමනම් මුදල් ඉල්ලුම යනු පුද්ගලයන් මුදල් මුදල් වශයෙන් ළඟ තබා ගැනීමට ඇති කැමැත්ත. ජෝන් මේනාඩ් කේන්ස් සාර්වාර්ථික විද්‍යාවේ පියා වශයෙන් අපි සලකනවා. ජෝන් මේනාඩ් කේන්ස් කියන ආර්ථික විද්‍යාඥයා මුදල් ඉල්ලුම කියන එක හඳුන්වනවා. මුදල් ඉල්ලුම යනු ද්‍රවශීලතා වරණය කියලා. ද්‍රවශීලතා වරණය කියන්නේ කිසියම් වත්කමක් ප්‍රාග්ධන අලාභයකින් තොරව පහසුවෙන් සහ ඉක්මනින් මුදල් බවට පරිවර්තනය කිරීමේ හැකියාව තමයි අපි කියන්නේ ද්‍රවශීලතාවය කියලා. ද්‍රවශීලතාවය මෙන්න මේ ද්‍රවශීලතාවයට තියෙන කැමැත්ත වරණය නිසා තමයි පුද්ගලයන් මුදලට ඉල්ලුමක් ඇති කරන්න කියන එකයි කේන්ස් නැමැති ආර්ථික විද්‍යාඥයා හඳුන්වන්නේ. ඊළඟට අපි බලමු මුදල් ඉල්ලුමට හේතු. පුද්ගලයන් මුදල් මුදල් වශයෙන් ළඟ තබා ගැනීමට බලපාන ප්‍රධාන හේතු තුනක් තියෙනවා. එක ගනුදෙනු චේතනාව. ගනුදෙනු චේතනාව. දෙක ආරක්ෂණ චේතනාව. ආරක්ෂණ චේතනාව අපි මේක හඳුන්වනවා තවත් විදිහකට පූර්වෝපායන චේතනාව කියලා. පූර්වෝපායන චේතනාව. තුන්වෙනි එක තමයි සමපේක්ෂණ චේතනාව. සමපේක්ෂණ චේතනාව. මෙන්න මේ අරමුණු තුන ඉටු කර ගැනීම සඳහා තමයි යම් ජන සමාජයක පුද්ගලයන් මුදලට ඉල්ලුමක් ඇති කරන්නේ. ගනුදෙනු චේතනාවට, ආරක්ෂණ චේතනාව හෙවත් පූර්වෝපායන චේතනාවට, සමපේක්ෂණ චේතනාවට. අපි බලමු ගනුදෙනු චේතනාව යටතේ මුදල් ඉල්ලුම කියන තත්වයෙන් අදහස් කරන්නේ මොකක්ද කියලා. අපි දන්නවා අපි හැමෝටම දෛනික ජීවිතයේ විවිධ කටයුතු සඳහා වියදම් කිරීමට යම් මුදල් ප්‍රමාණයක් ඕන කරනවා. අපිට උමනා කරන ආහාර පාන මිල දී ගන්න, ප්‍රවාහන කටයුතු කිරීමේදී අවශ්‍ය වියදම් දරන්න, අධ්‍යාපන ගාස්තු ගෙවන්න, මෙන්න මේ විදිහට විවිධ දෛනිකව අපිට විවිධ කාර්යයන් ඉටු කර ගැනීමට අපිට වෙළඳපොළෙන් ගනුදෙනු කිරීමට, භාණ්ඩ හා සේවා හුවමාරු කර ගැනීමට මුදල් වුවමනා කරනවා. මෙන්න මේක තමයි අපි කියන්නේ ගනුදෙනු චේතනාව යටතේ මුදලට කරන ඉල්ලුම කියලා. මෙලෙස දෛනිකව අවශ්‍ය කරන මෙවැනි අවශ්‍යතා ඉටු කර ගැනීමේදී අපිට මුදල් ළඟ තබා ගැනීම අපි කියනවා ගනුදෙනු චේතනාව යටතේ මුදලට කරන ඉල්ලුම කියලා. ඊළඟට එක එක පුද්ගලයන් ගනුදෙනු චේතනාව යටතේ මුදල් ළඟ තබා ගන්නා ප්‍රමාණය කිනකට වෙනස්. උදාහරණ වශයෙන් ඉහළ ආදායම් ලබන පුද්ගලයෙක් තමන්ගේ දෛනික ගනුදෙනු කිරීමට ළඟ තියා ගන්න ප්‍රමාණය නෙමෙයි, අඩු ආදායමක් ලබන පුද්ගලයෙක් තමන්ගේ දෛනික අවශ්‍යතා සඳහා ළඟ තබා ගන්නේ. එමනම් අපිට පැහැදිලි වෙනවා ආදායම මත තමයි පුද්ගලයෙකුගේ ගනුදෙනු මුදල් ඉල්ලුම තීරණය වෙන්නේ. ආදායම වැඩි නම් වැඩි ප්‍රමාණයක් ගනුදෙනු කිරීම සඳහා මුදල් ළඟ තබා ගන්න පුළුවන්. ආදායම අඩු නම් ගනුදෙනු චේතනාව යටතේ
මුදලට කරන ඉල්ලුම අඩු ප්‍රමාණයක්. එමනම් අපිට පැහැදිලි වෙනවා ගනුදෙනු මුදල් ඉල්ලුම ආදායම මත තීරණය වෙන්නේ. අපි මේක හඳුන්වනවා ගනුදෙනු චේතනාව යටතේ මුදලට කරන ඉල්ලුම ආදායමේ ශ්‍රිතයක් කියලා. ආදායම වෙනස් වන විට ගනුදෙනු මුදල් ඉල්ලුම ඊට අනුව වෙනස් වෙනවා. මෙතෙන්දී ආදායම වැඩි නම් ගනුදෙනු චේතනාව සඳහා මුදල් ළඟ තියාගන්න ප්‍රමාණය වැඩි. ආදායම අඩු වන විට ගනුදෙනු අරමුණෙන් මුදලට කරන ඉල්ලුම අඩුයි. එමනම් අපට පැහැදිලි වෙනවා පුද්ගල ආදායමත් ගනුදෙනු මුදල් ඉල්ලුමත් අතර තියෙන්නේ අනුලෝම හේවත් ධනාත්මක සම්බන්ධතාවයක්. ඒ නිසා අපිට තවදුරටත් කියන්න පුළුවන් ගනුදෙනු මුදල් ඉල්ලුම පුද්ගලයෙකුගේ ආදායමේ ධන ශ්‍රිතයක් කියලා. හරි. ගනුදෙනු මුදල් ඉල්ලුම පුද්ගලයන්ගේ ආදායමේ ධන ශ්‍රිතයක්. ඒකට හේතුව ආදායමත් ගනුදෙනු මුදල් ඉල්ලුමත් අතර පවතින්නේ අනුලෝම සම්බන්ධතාවය. එහෙමනම් ගනුදෙනු මුදල් ඉල්ලුම් ශ්‍රිතය ගනුදෙනු මුදල් ඉල්ලුම් ශ්‍රිතය අපිට පුළුවන් සංකේත අනුසාරයෙන් මෙන්න මේ විදිහට දක්වන්න. MDT MDT කියලා කියන්නේ ගනුදෙනු අරමුණෙන් මුදලට කරන ඉල්ලුම. F කියන්නේ ෆන්ක්ෂන් ශ්‍රිතයක් වෙනවා. Y වල Y කියන්නේ ආදායම. මේ තියෙන්නේ ගනුදෙනු මුදල් ඉල්ලුම රඳා පවතින්නේ පුද්ගලයෙකුගේ ආදායම මත. ආදායම වැඩි නම් ගනුදෙනු අරමුණ සඳහා මුදලට කරන ඉල්ලුම වැඩි. ආදායම අඩු නම් ගනුදෙනු අරමුණෙන් මුදලට කරන ඉල්ලුම අඩුයි. ඒ කියන්නේ මේ විචල්යන් දෙක අතර තියෙන්නේ අනුලෝම හේවත් ධන සම්බන්ධතාවයක්. ඊළඟට මේ ගනුදෙනු මුදල් ඉල්ලුම් ශ්‍රිතය අපිට පුළුවන් ජාමතික ප්‍රස්ථාර සටහනක් ආශ්‍රයෙන් පැහැදිලි කරන්න. අපිට විචල්යන් දෙකක් තියෙනවා. එක පැත්තක පුද්ගල ආදායම අපි මේක y කියන අක්ෂරයෙන් සංකේතවත් කරනවා. ඊළඟට ගනුදෙනු මුදල් ඉල්ලුම MDT කියන අක්ෂරයෙන් සංකේතවත් කරනවා. මේ දෙක අතර තියෙනවායි කියලා අපි කිව්වා අනුලෝම හේවත් ධන ශ්‍රිතීක සම්බන්ධතාවයක්. දැන් මෙතන ප්‍රස්ථාර සටහනේ ආදායම් මට්ටම් තුනක් අපි සලකමු. Y1 Y2 Y3 කියලා. මේ ආදායම් මට්ටම් තුනේදී පුද්ගලයෙකු තමන්ගේ දෛනික ගනුදෙනු සඳහා මුදල් ඉල්ලුම් කරන ප්‍රමාණයන් තමයි මෙන්න මේ සිරස් අක්ෂයෙන් දක්වන්නේ. Y1 නැමැති ආදායම් මට්ටමේදී M1 ප්‍රමාණයක් පුද්ගලයන් ළඟ තියාගන්නවා. ආදායම Y2 දක්වා වැඩිවීම හේතු කොටගෙන පුද්ගලයන් ගනුදෙනු කිරීම සඳහා ළඟ තියාගන්න ප්‍රමාණය ඔබට පැහැදිලි වෙනවා. M1 දක්වා M2 දක්වා වැඩි වෙලා තියෙනවා. Y1 නම් M1 ප්‍රමාණයක්, Y2 නම් M3 ප්‍රමාණයක්. ඊළඟට Y3 කියන ආදායම ඉහළ ආදායම් මට්ටමේදී පුද්ගලයාට හැකියාව ලැබෙනවා M3 කියන ප්‍රමාණය තමන්ගේ ගනුදෙනු සඳහා ළඟ තබා ගන්න. එමනම් ඔබට පැහැදිලි වෙනවා දැන් ආදායම ක්‍රමක්‍රමයෙන් වැඩි වන විට ගනුදෙනු මුදල් ඉල්ලුම වැඩි වෙලා, ඒ වගේම ආදායම අඩු වුණොත් අකමැත්තෙන් හරි ගනුදෙනු අරමුණ සඳහා මුදලට කරන ඉල්ලුම අඩු කරන්න සිදු වෙනවා. ආදායමත් ගනුදෙනු මුදල් ඉල්ලුමත් අතර තියෙන මෙම අනුලෝම ධන ශ්‍රිතීක සම්බන්ධතාවය අපිට පුළුවන් එහෙමනම් මේ එක් එක් ලක්ෂ්‍ය කරලා එක් එක් ආදායම් මට්ටමේදී ගනුදෙනු අරමුණ සඳහා ඉල්ලුම් කරන මුදල් ප්‍රමාණයන් අතර සම්බන්ධතාවය අපිට මෙන්න මේ විදිහට ජ්‍යාමිතික සරල රේඛාවකින් පෙන්වුම් කරන්න පුළුවන්. අපිට මේ රේඛාව නම් කර හැකි එමනම් MDT සමානයි FY කියලා. ආදායම සහ ගනුදෙනු මුදල් ඉල්ලුම අතර පවත්නා ශ්‍රිතීක සම්බන්ධතාවය තමයි මේ ප්‍රස්ථාර සටහනෙන් දැක්වෙන්නේ. ආදායම Y1 සිට Y2 දක්වා වැඩි වන විට ගනුදෙනු අරමුණෙන් මුදලට කරන ඉල්ලුම M1 සිට M2 දක්වා වැඩි වෙලා ආදායම Y2 සිට Y3 දක්වා තවදුරටත් වැඩි වුණොත්
ගනුදෙනු චේතනාව යටතේ මුදලට කරන ඉල්ලුම M2 සිට M3 දක්වා වැඩි වෙලා තියෙනවා. මේ තමයි ගනුදෙනු මුදල් ඉල්ලුම් ස්විතේ ජාමතික සම්බන්ධතාවය. ඊළඟට අපි ඔය කතා කළේ මුදල් ඉල්ලුමට හේතු යටතේ එක හේතුවක් තමයි ගනුදෙනු චේතනාව යටතේ මුදල් ඉල්ලුම් කිරීම. ඊළඟට පුද්ගලයන් මුදල් ඉල්ලුම් කරන දෙවනි හේතුව තමයි ආරක්ෂණ චේතනාව. එහෙම නැත්නම් අපි මේක හඳුන්වනවා පූර්වෝපායන චේතනාව කියලා. පූර්වෝපායන චේතනාව. අපි දන්නවා අපිට සමාජයේ ජීවත් වෙනකොට අපේ ආදායම් ලැබීම් සහ ගෙවීම් අතර කාලපරාසයක් තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් මට මාසිකව නම් පඩි ලැබෙන්නේ වැටුප් ලැබෙන්නේ ඊළඟ මාසෙ වෙනකල් මට වියදම් කරන්න මේ මාසේ පඩිය ළඟ තියාගත යුතුයි. මෙන්න මෙතෙන්දී ඊළඟ මාසෙ වැටුප් ලැබෙනකල් මට අනපේක්ෂිත උපද්‍රව වලට මුණ පාන්න සිදු වෙනවා. මට හෝ මගේ පවුලේ සමාජිකයන්ට හදිසි අනතුරු වෙන්න පුළුවන්, ලෙඩ රෝග වැළඳෙන්න පුළුවන්, අනපේක්ෂිත මරණ වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. මෙන්න මෙවැනි අනපේක්ෂිත උපද්‍රවයක් සිදු වුණොත් එයට සාර්ථකව මුණ දීම සඳහා, ඉන් ආරක්ෂා වීම සඳහා අපි ළඟ යම් මුදල් ප්‍රමාණයක් ළඟ තබාගත යුතුයි. මෙන්න මේ විදිහට අනපේක්ෂිත උපද්‍රව වලින් ආරක්ෂා වීමට එවැනි උපද්‍රවයක් සිදු වූ විට එයට සාර්ථකව මුණ දීමට මුදල් ළඟ තබා ගැනීම තමයි අපි කියන්නේ ආරක්ෂණ චේතනාව යටතේ මුදලට කරන ඉල්ලුම. එහෙම නැත්නම් පූර්වෝපායන චේතනාව යටතේ මුදල් ඉල්ලුම් කිරීම කියලා. අපිට මේකත් එහෙමනම් අර කලින් විදිහටම ආරක්ෂණ මුදල් ඉල්ලුමත් රඳා පවතින්නේ පුද්ගලයන්ගේ ආදායම මත. අපි දන්නවා යම් පුද්ගලයෙකුට තමන්ගේ අනපේක්ෂිත උපද්‍රව සිදු වුණොත් තමන්ට කොච්චර මුදල් ප්‍රමාණයක් ළඟ රඳවා ගන්න පුළුවන්ද කියන එක තීරණය වන්නේ ඒ පුද්ගලයා උපයන ආදායම මත. එහෙමනම් ආරක්ෂණ මුදල් ඉල්ලුම් ශ්‍රිතය ගත්තත් ඒක රඳා පවතින්නේ පුද්ගලයන්ගේ ආදායම මත. මෙතෙන්දිත් අර කලින් වගේම ආරක්ෂණ චේතනාව යටතේ මුදලට කරන ඉල්ලුම පුද්ගල ආදායම මත රඳා පවතින්නේ ආදායම ඉහළනම් ආරක්ෂණ චේතනාව යටතේ වැඩි මුදල් ප්‍රමාණයක් ළඟ තියාගන්න පුළුවන්. ආදායම අඩුනම් ආරක්ෂණ චේතනාව යටතේ ළඟ තබාගත හැකි මුදල් ප්‍රමාණය අඩුයි. එමනම් ඔබට පැහැදිලි වෙනවා ආරක්ෂණ මුදල් ඉල්ලුම් ශ්‍රිතයත් ආදායම මත තීරණය වන්නේ මේ විචල්යන් දෙක අතර පවතින්නේ ආදායමත් ආරක්ෂණ මුදල් ඉල්ලුම් අතර සම්බන්ධතාවයත් අනුලෝම හේවත් ධන සම්බන්ධතාවය. ආදායම වැඩි වුණොත් ආරක්ෂණ චේතනාව යටතේ මුදලට කරන ඉල්ලුම වැඩි, ආදායම අඩුනම් ආරක්ෂණ චේතනාව යටතේ මුදලට කරන ඉල්ලුම අඩුයි. එමනම් ආරක්ෂණ මුදල් ඉල්ලුම් ශ්‍රිතයත් අපිට පුළුවන් මෙන්න මේ විදිහට සමීකරණයක් විදිහට ඉදිරිපත් කරන්න. MDP අපි MDP කියලා කියන්නේ ආරක්ෂණ චේතනාව යටතේ මුදලට කරන ඉල්ලුම රඳා පවතිනවා ශ්‍රිතයක් වෙනවා වයිවල ආදායමේ. ඒ වගේම ආදායම වැඩි වුණොත් ආරක්ෂණ චේතනාව යටතේ මුදල් ඉල්ලන ප්‍රමාණය වැඩි, ආදායම අඩු වුණොත් ආරක්ෂණ චේතනාව යටතේ මුදලට කරන ඉල්ලුම අඩුයි. ආදායමත් ආරක්ෂණ චේතනාව යටතේ මුදල් ඉල්ලුමත් අතර තියෙන්නේ අනුලෝම හේවත් ධන සම්බන්ධතාවයක්. අපිට එහෙමනම් ආරක්ෂණ මුදල් ඉල්ලුම් ශ්‍රිතයක් ජාමතික ප්‍රස්ථාර සටහනක් ආශ්‍රයෙන් නිරූපණය කරන්න පුළුවන් කලින් විදිහටම. අපි අක්ෂ දෙක නම් කිරීමේදී තිරස් අක්ෂයේ Y කියලා ආදායම දක්වනවා,
සිරස් අක්ෂයේ අපි ආරක්ෂණ මුදල් ඉල්ලුම MDP කියලා දක්වන විට නැවතත් Y1 කියන ආදායම් මට්ටමේදී ආරක්ෂණ චේතනාව යටතේ මුදල් ඉල්ලුම් කරනවා M1 ප්‍රමාණය. ආදායම Y1 සිට Y2 දක්වා වැඩි වුණොත් ආරක්ෂණ චේතනාව යටතේ පුද්ගලයන් මුදල් ළඟ තියාගන්නවා M2 ප්‍රමාණය. Y1 නම් M1 ප්‍රමාණයක්, Y2 නම් M2 ප්‍රමාණයක්. ආදායම තව දුරටත් වැඩි වුණොත් Y3 දක්වා ආරක්ෂණ චේතනාව සඳහා මුදල් ළඟ තබා ගන්න ප්‍රමාණය M3 ප්‍රමාණයක්. එවනම් පැහැදිලි වෙනවා මෙතනත් පවතින්නේ කලින් විදිහටම ආදායමේ ධනස්ථිතයක් කියන එක. මෙම සම්බන්ධතාවයත් ආරක්ෂණ මුදල් ඉල්ලුම් සිටේට අදාළ ජාමතික සම්බන්ධතාවය මෙන්න මේ විදිහට ඉහළට බෑවුමන රේඛාවක් තුලින් අපිට නිරූපණය කරන්න පුළුවන්. අපි එමනම් මේක නම් කරනවා MDP සමානයි FY. අපි සාකච්ඡා කළේ ආරක්ෂණ චේතනාව යටතේ මුදලට කරන ඉල්ලුම. ඊළඟට මුදලට කරන ඉල්ලුම සම්බන්ධයෙන් තුන්වෙනි අවස්ථාව තමයි සමපේක්ෂණ චේතනාව. ආරක්ෂණ චේතනාව යටතේ මුදලට කරන ඉල්ලුම හේතුවක් තමයි සමපේක්ෂණ චේතනාව. සමපේක්ෂණ චේතනාව කියලා කියන්නේ අනාගතයේ ආයෝජන තුලින් ලාභ උපයීම සඳහා මුදල් ළඟ තබා ගැනීමට දක්වන කැමැත්ත. ආරක්ෂණ මුදල් ඉල්ලුම තීරණය වන්නේ පොලි අනුපාතිකය මත. උදාහරණයක් වශයෙන් පුද්ගලයන් පිළිනපත්වල මුදල් ආයෝජනය කරලා පොලිය උපයනවා. ඒ කියන්නේ පිළිනපත් අතර තේරීම් කරන්නේ පොලිය මත. පොලිය වැඩි නම් එතෙන්දී සමපේක්ෂණ චේතනාව යටතේ මුදල් ළඟ තබා ගන්න ප්‍රමාණය අඩුයි ආයෝජනය කරනවා. මොකද වැඩි ආදායමක් වැඩි ලාභයක් උපය ගන්න පුළුවන් නිසා. පොලිය අඩු නම් ආරක්ෂණ සමපේක්ෂණ චේතනාව යටතේ මුදල් ළඟ තබා ගන්න ප්‍රමාණය වැඩි. ඒ කියන්නේ සමපේක්ෂණ චේතනාව යටතේ මුදල් ඉල්ලුමත් පොලියත් අතර පවතින්නේ කලින් සම්බන්ධතාවයට වඩා වෙනස් සම්බන්ධතාවයක්, ප්‍රතිවිරුද්ධ සම්බන්ධතාවයක්. වැඩි පොලියේදී සමපේක්ෂණ චේතනාව යටතේ මුදල් ළඟ තබා ගන්න ප්‍රමාණය අඩුයි වැඩිපුර ආයෝජනය කරනවා. අඩු පොලියේදී සමපේක්ෂණ චේතනාව යටතේ මුදල් ළඟ තබා ගන්න ප්‍රමාණය වැඩි, වැඩි ප්‍රමාණයක් පිළිනපත්වල ආයෝජනය කරනවා. එමනම් අපිට පැහැදිලි වෙනවා සමපේක්ෂණ චේතනාව යටතේ මුදල් ඉල්ලුම රඳා පවතින්නේ පොලි අනුපාතිකය මත. සමපේක්ෂණ මුදල් ඉල්ලුමත් පොලි අනුපාතිකයත් අතර තියෙන්නේ ඍණ ප්‍රතිවිරුද්ධ සම්බන්ධයක්. එහෙම නැත්නම් අපි කියනවා ප්‍රතිලෝම සම්බන්ධතාවයක් කියලා. පොලිය වැඩි නම් සමපේක්ෂණ චේතනාව යටතේ මුදල් ළඟ තබා ගන්න ප්‍රමාණය අඩුයි. පොලිය අඩු නම් සමපේක්ෂණ චේතනාව යටතේ මුදල් ළඟ තබා ගන්න ප්‍රමාණය වැඩි. එමනම් මෙම පොලි අනුපාතයත් සමපේක්ෂණ මුදල් ඉල්ලුමත් අතර පවතින ප්‍රතිලෝම සම්බන්ධතාවයත් අපිට පුළුවන් සමපේක්ෂණ මුදල් ඉල්ලුම් ශ්‍රිතය තුලින් දක්වන්න සමීකරණයක් හැටියට. MDS කියන සංකේතයෙන් අදහස් කරන්නේ සමපේක්ෂණ චේතනාව යටතේ මුදලට කරන ඉල්ලුම ශ්‍රිතයක් වෙනවා. ෆන්ක්ෂන් R කියලා කියන්නේ පොලි අනුපාතිකය. දැන් අපි දන්නවා පොලි අනුපාතිකයේ වැඩි නම් අපි කිව්වා වැඩිපුර පිළිනපත්වල ආයෝජනය කරන නිසා සමපේක්ෂණ චේතනාව යටතේ මුදල් ළඟ තබා ගන්න ප්‍රමාණය අඩුයි.
පොලි අනුපාතය අඩු නම් එතෙන්දී සමපේක්ෂණ චේතනාව යටතේ මුදල් ළඟ තබා ගන්න ප්‍රමාණය වැඩි මේ විචල්යන් දෙක අතර පවතින්නේ ප්‍රතිලෝම හේවත් ඍණ ශ්‍රිතීක සම්බන්ධතාවය එම ඍණ ශ්‍රිතීක සම්බන්ධතාවයත් අපිට පුළුවන් මෙන්න මේ විදිහට ජාමතික ප්‍රස්ථාර සටහනකින් දක්වන්න මේ පැත්තේ දක්වනවා පොලි අනුපාතිකය ආර්කේන අක්ෂරයේ මේ පැත්තේ දක්වනවා සමපේක්ෂණ මුදල් ඉල්ලුම එමනම් මෙතෙන්දී පොලි අනුපාතිකය R1 කියන මට්ටම නම් සමපේක්ෂණ මුදල් ඉල්ලුම MDS මෙච්චරයි මේ මේ M ප්‍රමාණය M1 ප්‍රමාණය පොලි අනුපාතිකය වැඩි වුණොත් අපි කිව්වා R2 කියන පොලි අනුපාතයේදී සමපේක්ෂණය සඳහා මුදල් ළඟ තබා ගන්න ප්‍රමාණය අඩු වෙනවා වැඩිපුර ආයෝජනය කරනවා ඊළඟට පොලි අනුපාතය M2 ප්‍රමාණයක් එතෙන්දී පොලි අනුපාතය R3 වුණොත් එතෙන්දී සමපේක්ෂණ චේතනාව යටතේ මුදල් ළඟ තබා ගන්න ප්‍රමාණය වැඩි M3 ප්‍රමාණය එමනම් මේ තියෙන්නේ එක් එක් පොලි අනුපාතිකයන් යටතේ සමපේක්ෂණ චේතනාව යටතේ මුදලට කරන ඉල්ලුම සමපේක්ෂණ මුදල් ඉල්ලුම් ශ්‍රිතයත් අපිට පුළුවන් මෙන්න මේ විදිහට ජාමතික ප්‍රස්ථාර සටහනකින් නිරූපණය කරන්න අපි මේක නම් කරනවා MDS සමානයි FR කියලා. එමනම් අපිට පැහැදිලි වුණා මුදල් ඉල්ලුම යනු මුදල් මුදල් වශයෙන් ළඟ තබා ගැනීමට ඇති කැමැත්ත එම නැත්නම් ද්‍රවශීලතා වරණය. මුදල් ඉල්ලුමට බලපාන ප්‍රධාන හේතු තුනයි ගනුදෙනු චේතනාව ආරක්ෂණ චේතනාව සමපේක්ෂණ චේතනාව ගනුදෙනු චේතනාව යටතේ මුදලට කරන ඉල්ලුමත් ආරක්ෂණ චේතනාව යටතේ මුදලට කරන ඉල්ලුමත් ආදායමේ ධනසෘතයක් ගනුදෙනු මුදල් ඉල්ලුම සහ ආරක්ෂණ මුදල් ඉල්ලුම නමුත් සමපේක්ෂණ චේතනාව යටතේ මුදලට කරන ඉල්ලුම රඳා පවතින්නේ පොලි අනුපාතිකය මත පොලි අනුපාතිකයේ වැඩි නම් සමපේක්ෂණ මුදල් ඉල්ලුම අඩුයි පොලි අනුපාතය අඩු නම් සමපේක්ෂණ මුදල් ඉල්ලුම වැඩි එතෙන්දි පැහැදිලි වෙනවා පොලි අනුපාතය සහ සමපේක්ෂණ මුදල් ඉල්ලුම අතර තියෙන්නේ ප්‍රතිලෝම හේවත් ඍණ ශ්‍රිතීක සම්බන්ධතාවය රයිට් අපි ඒ සාකච්ඡා කළේ මුදල් ඉල්ලුමට හේතු ඊළඟට අපි බලමු මුදල් ඉල්ලුම තීරණය කරන සාධක මුදල් ඉල්ලුම තීරණය කරන සාධක අපි කිව්වා සමාජයක පුද්ගලයන් මුදල් මුදල් වශයෙන් ළඟ තබා ගැනීම තීරණය කරන්න බලපාන ප්‍රධාන සාධකයක් තමයි පුද්ගලයන්ගේ මූර්ත ආදායම මූර්ත ආදායම සහ මුදලට ඇති ඉල්ලුම අතර අනුලෝම හේවත් ධන ශ්‍රිතීක සම්බන්ධතාවයක් පවතිනවා පුද්ගලයන්ගේ ආදායම වැඩි වෙන විට මුදල් ඉල්ලුම වැඩි වෙනවායි කිව්වා ආදායම අඩු වෙන විට අඩු වෙනවායි කිව්වා ඊළඟට තව හේතුවක් තමයි තවත් මුදල් ඉල්ලුම කෙරෙහි බලපාන තවත් වැදගත් සාර්ව විචල්යක් තමයි පොලි අනුපාතිකය පොලිය සහ මුදල් ඉල්ලුම අතර තියෙන ප්‍රතිලෝම සම්බන්ධතාවයක් කියලා අපි මීට කලින් පැහැදිලි කළා පොලි අනුපාතයේ වැඩි වෙන විට සමපේක්ෂණ චේතනාව යටතේ මුදලට කරන ඉල්ලුම අඩුයි පොලි අනුපාතයේ අඩු වන විට සමපේක්ෂණ චේතනාව යටතේ මුදලට කරන ඉල්ලුම වැඩි කියලා අපි කිව්වා ඊළඟට මුදල් ඉල්ලුම කෙරෙහි බලපාන තවත් වැදගත් සාර්ව ආර්ථික විචල්යක් තමයි භාණ්ඩ හා සේවාවන්ගේ පොදු මිල මට්ටම් සමාජයක භාණ්ඩ හා සේවාවල පොදු මිල මට්ටම් සහ මුදල් ඉල්ලුම අතර තියෙන්නේ අනුලෝම සම්බන්ධතාවයක් මිල මට්ටම් ඉහළ යන විට මුදල් ඉල්ලුම වැඩි වෙනවා ඒක ස්වභාවය මොකද මිල මට්ටම් වැඩි වන විට තමන්ගේ භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට වැඩි මුදල් ප්‍රමාණයක් ළඟ තියාගන්න වෙනවා මිල මට්ටම් අඩු වන විට ළඟ තියාගන්න වෙන මුදල් ප්‍රමාණය අඩුයි එමනම් මුදල් ඉල්ලුම කෙරෙහි බලපාන ආදායම ඊට අමතරව බලපානවා පොලි ආදායම ඊට අමතරව බලපානවා භාණ්ඩ හා සේවාවන්ගේ මිල මට්ටම් ඊළඟට තවත් වැදගත් සාධකයක් තමයි අනාගත අපේක්ෂා අනාගත අපේක්ෂා කියලා කියන්නේ විශේෂයෙන්ම මෙතන සමපේක්ෂණය පිළිබඳව වැදගත් වෙනවා පිළිලපත්වල මිල ගණන් අනාගතයේ
ඉහළයයි කියලා අපේක්ෂා කරනවා නම් වර්තමානයේ පිළිනපත් මිලදී ගැනීමට පෙළඹෙන අතර මුදල් ශේෂ ළඟ තබා ගන්න ප්‍රමාණය අඩු වෙනවා පිළිනපත්වල මිල අනාගතයේ මිල ඉහළ යන අපේක්ෂාවක් තියෙනවා නම් වර්තමාන පිළිනපත්වල ආයෝජනය කිරීමට පෙළඹෙන අතර මුදල් ශේෂ ළඟ තබා ගැනීමට ඇති පෙළඹුම අඩු වෙනවා ඊළඟට තවත් මුදල් ඉල්ලුම කෙරෙහි බලපාන සාර්වාර්ථික විචල්‍යයක් තමයි ආයතනික සාධක පුද්ගලයන්ට ආදායම් ලැබෙන වාර දෙකක් අතර කාල පරාසයක් පවතිනවා පුද්ගලයන්ගේ වැටුප් ලැබෙන්නේ කො මාසිකව එක්ක සති වශයෙන් එමත් නැත්නම් කාල පරාසයක් තුල මෙන්න මේ කාල පරාසය දීර්ඝ වන විට කෙනෙකුට සති වැටුප් ලැබෙනවට වඩා මාසික වැටුප් ලැබනවා නම් මාසික වැටුප් ලැබන කෙනා සති වැටුප් ලැබන කෙනාට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් තමන්ගේ කටයුතු සඳහා ළඟ තබා ගත යුතුයි. ඒකයි ආයතනික සාධක කියලා අපි කිව්වේ. ඊළඟට මුල්්‍ය වෙළඳ පොලේ පවතින නව්‍යතාවය නව වෙනස්කම්. මුදල් ළඟ තබා ගැනීමට තාක්ෂණයෙන් ඇතිවන බලපෑම්. අපි දන්නවා වර්තමාන සමාජය තුළ මුල්්‍ය වෙළඳ පොලේ විවිධ තාක්ෂණික බලපෑම් තුළින් විවිධ වෙනස්කම් ඇති වෙලා තියෙනවා. නව තාක්ෂණික ක්‍රම මුදල් වෙළඳ පොලේ දියුණු වෙනකොට මුදල් ශේෂ ළඟ තබා ගන්න ප්‍රමාණය අඩුයි. වර්තමානයේ අපි දන්නවා මිනිස්සු බොහෝ වෙලාවට කාසියා නෝට්ටු වලින් මුදල් ළඟ තබා ගන්නෑ. විවිධ තාක්ෂණික උපාය මාර්ග වලින් විද්‍යුත් මුදල් එමත් නැත්නම් විවිධ ගනුදෙනු කළ හැකි ATM කාඩ්පත් හරහා තමයි කටයුතු කරන්නේ. එහෙමනම් මුල්්‍ය වෙළඳ පොලේ නව්‍යතාවය නුත් මුදල් ඉල්ලුම කෙරෙහි බලපාන සාධකයක්. මෙවැනි නව්‍යතා වැඩි වන විට මුදල් ශේෂ ළඟ තබා ගන්න ප්‍රමාණය අඩු වෙනවා. රයිට්. දැන් අපි එහෙමනම් කතා කළේ මුදල් ඉල්ලුම, මුදල් ඉල්ලුමට හේතු, මුදල් ඉල්ලුම තීරණය කරන සාධක. අපි ඊළඟට යමු මේ මාතෘකාවේ තවත් ඊළඟ වැදගත් කොටසට මුදල් සැපයුම. මුදල් සැපයුම අපි මේක ඉංග්‍රීසියෙන් කියනවා මනි සප්ලයි කියලා. අපි මුදල් සැපයුම කියන්නේ තොග සංකල්පයක්. තොග සංකල්පයක් කියන එකෙන් අදහස් කරන්නේ කිසියම් නිශ්චිත අවස්ථාවක පවතින තත්ත්වයක්. ආර්ථිකයක මුදල් සැපයුම යන සංකල්පයෙන් අදහස් කරන්නේ කිසියම් අවස්ථාවක යම් නිශ්චිත අවස්ථාවක රටක මහ ජනතාව සතු මුළු මුදල් තොගයේ වටිනාකම තමයි මුදල් සැපයුම කියන සංකල්පයෙන් අදහස් කරන්නේ. ඒ කියන්නේ කිසියම් දිනක මහ ජනතාව අතර සංසරණයේ පසුවන සමස්ත මුදල් තොගය මූල්‍ය සමස්තය කියලා අපි කියනවා මුදල් සැපයුම කියලා කියන්නේ. කිසියම් අවස්ථාවක රටක මහජනතාව සතු ව්‍යවහාර මුදල් කියලා කොටසක් පවතිනවා. මීට අමතරව මහජනතාව සතුව වාණිජ බැංකුවල සහ වෙනත් මූල්‍ය ආයතනවල පුද්ගලයෝ තැන්පතු වශයෙන් මුදල් පවත්වාගෙන යනවා. විවහාර මුදල් වගේම මෙම තැන්පතුවල තියෙන මුදලුත් තමන්ට ඕනම අවස්ථාවක තමන්ගේ අවශ්‍යතා වුවමනා ඉටු කර ගැනීමට ගනුදෙනු ක්‍රියාවලියට යොදා ගන්න පුළුවන්. එහෙමනම් මහ ජනතාව ළඟ තියෙන මුළු මුදල් තොගය ගණනය කිරීමේදී එමත් නැත්නම් මුදල් සැපයුම ගණනය කිරීමේදී අපි මතක තබා ගත යුතු වැදගත් දෙයක් තමයි ද්‍රවශීලතාවයේ වැදගත්කම අනුව මුදල් සැපයුමට ඇතුළත් කරන වත්කම්වල ද්‍රවශීලතාවයේ වැදගත්කම අනුව මුදල් සැපයුම අපිට ප්‍රධාන අවස්ථා කීපයක් යටතේ වර්ග කරන්න පුළුවන්. මෙතෙන්දී මහජනතාව සතු මුළු මුදල් තොගය තමයි මුදල් සැපයුම කියන්නේ. මතක තබා ගත යුතු වැදගත්ම දෙයක් තමයි ආණ්ඩුව සතු මුදල්, මහබැංකුව සතු මුදල්, වාණිජ බැංකු සතු මුදල් මුදල් සැපයුමට අයිති වෙන්නේ නැහැ. මහ ජනතාව යන වචනේ නිර්වචනය වෙනකොට රජයේ සතු මුදල්,
महाबैंकुआ सतु मुदाल सह वाणिज्य बैंकु सतु मुदाल हर अनिकुत सियलुम आर्थिक कारकयान सत्व पवतिन मुदाल तोगे तमाई मुदाल सपेयुमट आयिति वेन्ने इलंगट मुदाल सपेयुम पिलिबंद विविध निर्वचनयान मुदाल सपेयुम पिलिबंद विविध निर्वचनयान श्रीलंकावे वार्षिकव मुदाल सपेयुम गणनय करनु लबन्ने श्रीलंका महाबैंकुआ विसिन श्रीलंका महाबैंकुव तमाय सैम वर्षेकम दिसंबर 31 වෙනි දිනට ජනතාව ළඟ පවතින මුළු මුදල් තොගය කොච්චරද කියලා ගණනය කරන්නේ. අමර කලින් ප්‍රකාශ කළා වගේම පුද්ගලයෝ විවහාර මුදල් වලින් යම් ප්‍රමාණයක් පුද්ගලයෝ ළඟ තියෙනවා. ඊට අමතරව මුල්‍ය පද්ධතියේ බැංකු ආශ්‍රිතව සහ බැංකු නොවන මුල්‍ය ආයතන ආශ්‍රිතව පුද්ගලයෝ තැන්පතු ආශ්‍රිතව මුදල් ප්‍රමාණයක් පවත්වාගෙන යනවා මේ දෙකේම ද්‍රවශීලතාවයේ ඉතා ඉහළ මට්ටමක පැවතුණත් ද්‍රවශීලතාවයේ වැදගත්කම අනුව මහ බැංකුව මුදල් සැපයීම පිළිබඳව ප්‍රධාන නිර්වචන හතරක් ඉදිරිපත් කරලා තියෙනවා මෙතෙන්දී මුදල් සැපයීම ගණනය කිරීමේදී ඊට ඇතුළත් කළ යුතු වත්කම් වර්ග කවරේද කියන එක තීරණය කිරීමේ බලය පවතින්නේ රටක මහජනතාව සතු මුදල් තොගය ගණනය කිරීමේදී මේකට මොනවද ඇතුළත් කරන ඕන වක්කම් වර්ග මොනවද කියන එක ගණනය කිරීමේ බලය තියෙන්නේ සැලකීමේ බලය තියෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදුන් මට්ටමේ බල අධිකාරිය වන මුදල් මණ්ඩලය මුදල් මණ්ඩලය මහ බැංකුව අධිපතිතුමා ඇතුළු සමාජිකයන් 5 දෙනෙකුගෙන් සමන්විතයි මුදල් මණ්ඩලය වෙත තමයි පවරලා තියෙන්නේ ශ්‍රීලංකා වර්තමානයේ මුදල් සැපයුම ගණනය කිරීම පිළිබඳ ප්‍රධාන නිර්වචන හතරක් ඉදිරිපත් කරලා තියෙනවා. එක පටු මුදල් සැපයුම මේක මා බැංකු වර්ත දක්වනවා M1 කියන සංකේතයෙන්. දෙවැනි නිර්වචනය තමයි පුළුල් මුදල් සැපයුම පුළුල් මුදල් සැපයුම පුළුල් මුදල් සැපයුම මහ බැංකුව සංකේතවත් කරනවා M2 කියන පොදු සංකේතයේ තුන්වෙනි නිර්වචනය තමයි ඒකාබද්ධ පුළුල් මුදල් සැපයුම මේක සංකේතවත් කරනවා M2B කියලා. සිව්වැන්න තමයි වඩාත් පුළුල් මුදල් සැපයුම එහෙම නැත්නම් අපි මේකට කියනවා මුල්‍ය සමීක්ෂණය කියලා. මේක සංකේතවත් කරනවා M4 කියලා. මේ තමයි ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මුදල් සැපයුම ගණනය කිරීමේදී ඊට ඇතුළත් කළ යුතු වත්කම්බල ද්‍රවශීලතාවයේ වැදගත්කම පදනම් කරගෙන මුදල් සැපයුම අවස්ථා හතරක් යටතේ ගණනය කරනවා 1 පටු මුදල් සැපයුම 2 පුළුල් මුදල් සැපයුම 3 ඒකාබද්ධ පුළුල් මුදල් සැපයුම 4 මුල්‍ය සමීක්ෂණය M1 M2 M2B M4 කියලා ප්‍රධාන අධ්‍යයන හතරක් යටතේ මුදල් සැපයුම ගණනය කරනවා අපි මුලින්ම බලමු පටු මුදල් සැපයුම යනු කුමක්ද ඊට ඇතුළත් කරන වත්කම් වර්ග මොනවද කියලා. එමනම් මම අනිත් අවස්ථා තුන මෙතනින් ඉවත් කරලා පටු මුදල් සැපයුම කියන සංකල්පේ පමණක් ඉදිරි කරගන්නම්. Right. Narrow money supply. පටු මුදල් සැපයුම M1. පටු මුදල් සැපයුම කියලා කියන්නේ වඩාත් ඉහළ ද්‍රවශීලතාවයෙන් යුක්ත වත්කම වන මහජනතාව සතු කාසියා නෝට්ටු තොගය ඒ කියන්නේ මුදල් සැපයුම ගණනය කරන අවස්ථාවේදී රටේ මහජනතාව ළඟ සංසරණයේ පවතින කාසියා නෝට්ටු ප්‍රමාණය තමයි CP කියන සංකේතයෙන් අර්ථ දක්වලා තියෙන්නේ ඊළඟට අපි දන්නවා මහජනතාව
කාසියා නෝට්ටු වලට අමතරව තැන්පතු මුදල් ගත්තොත් ජංගම ගිණුම් එහෙම නැත්නම් ඉල්ලුම් තැන්පතු ආශ්‍රිතව වාණිජ බැංකු වල යම් මුදල් ප්‍රමාණයක් තැන්පතු වශයෙන් පවත්වාගෙන යනවා මෙන්න මේ ඉල්ලුම් තැන්පතු වල තියෙන මුදල් ශේෂත් විවහාර මුදල් වගේම ද්‍රවශීලතාවය අතින් ඉතා ඉහළයි විශේෂයෙන්ම ගිණුමේ ඇති මුදල් ගිණුමේ පැවතිය දීම චෙක්පත් භාවිතයේ තුලින් අන් අයට පවරා දීමේ හැකියාව තියෙනවා මේ තැන්පතු මුදල් වල මං හිතන්නේ අපි මුලින් මුදල් පිළිබඳව සංකල්ප කතා කිරීමේදී අපි කතා කළා විවහාර මුදල් බැංකු මුදල් ආසන්න මුදල් මෙන්න මේ වර්තුල නියෝජනය කරන්න මොනවද කියලා අපි මේ වන විටත් දන්නවා එහෙමනම් පටු මුදල් සැපයුමට මහ ජනතාව ළඟ තියෙන විවහාර මුදල් තොගයට අමතරව ඇතුළත් කරනවා ඉල්ලුම් තැන්පතු ප්‍රමාණය demand deposits population එහෙමනම් ඔබට පැහැදිලි වෙනවා පටු මුදල් සැපයුම යනු කුමක්ද කියන එක දැන් ඔබට නිර්වචනයක් ගොඩනගා ගන්න පුළුවන් කිසියම් අවස්ථාවක යම් දිනක මහ ජනතාව ළඟ සංසරණයේ පවතින විවහාර මුදල් තොගේ වටිනාකමට එකතු කරනවා මහ ජනතාව සතුව වාණිජ බැංකුවල පවතින ඉල්ලුම් තැන්පතුවල බැර ශේෂයන්ගේ වටිනාකම මෙන්න මේ දෙකේම එකතුව තමයි අපි කියන්නේ පටු සංකල්පය පටු නිර්වචනයේ යටතේ මුදල් සැපයුම කියලා සංකේත අනුසාරයෙන් සමීකරණයක් ගොඩනගා ගත්තොත් M1 සමානයි CP ධන DDP කියලා අපිට කියන්න පුළුවන් පටු මුදල් සැපයුම සමානයි මහ ජනතාව සතු විවහාර මුදල් ධන මහ ජනතාව සතු ඉල්ලුම් තැන්පතු right ඊළඟට අපි එහෙමනම් පටු මුදල් සැපයුම පිළිබඳව ඉගෙන ගත්තා මේකේ දෙවෙනි අවස්ථාවට යමු පුළුල් මුදල් සැපයුම පුළුල් මුදල් සැපයුම M2 කියලා මේක මහ බැංකුව සංකේතවත් කරනවා පුළුල් මුදල් සැපයුම කියලා කියන්නේ පටු මුදල් සැපයුමට ඒ කියන්නේ පටු මුදල් තොගයට මහ ජනතාව සතු විවහාර මුදල් තොගය වාණිජ බැංකුවල තියෙන ඉල්ලුම් තැන්පතු වල බැර ශේෂ මෙන්න මේ දෙකට අමතරව මහ ජනතාව විසින් වාණිජ බැංකුවල පවත්වාගෙන යනවා තවත් තැන්පතු විශේෂ දෙකක් කාලීන සහ ඉතුරුම් තැන්පතු කියන තැන්පතු මේවත් ද්‍රවශීලතාවය අතින් ඉතා ඉහළයි තමන්ගේ නමින් තියෙන මුදල් තමන්ට ඕන වෙලාවකට අරගෙන ගනුදෙනු කිරීමේ හැකියාව පවතිනවා ඒ වගේම මේවල ද්‍රවශීලතාවය ගත්තොත් සාපේක්ෂව ඉහළ මට්ටමක එහෙමනම් මේක M2 කියලා අපි සංකේතවත් කළොත් සමීකරණයේ ගොඩනගා ගන්න පුළුවන් පටු මුදල් තොගය මේකේ කොටස් දෙකක් තියෙනවා මහ ජනතාව සතු විවහාර මුදල් මහ ජනතාව සතු ඉල්ලුම් තැන්පතු පටු මුදල් තොගයට එකතු කරනවා අපි TSDP මහ ජනතාව සතු කාලීන සහ ඉතුරුම් times and savings in deposits population මහ ජනතාව සතු කාලීන සහ ඉතුරුම් පටු මුදල් තොගයට මෙන්න මේ ටික වාණිජ බැංකු වල මතක තියාගන්න පුළුල් මුදල් සැපයුම ගණනය කිරීමේදී මහ ජනතාව සතු සියලුම කාලීන සහ ඉතුරුම් තැන්පතු නෙමේ ඇතුළත් කරන්නේ. ඒකට හේතුව මහ ජනතාව වාණිජ බැංකු හැර වෙනත් විවිධ මූල්‍ය ආයතන වලත් කාලීන සහ ඉතුරුම් තැන්පතු පවත්වාගෙන යනවා. මෙතෙන්දී මහ බැංකුව පුළුල් සංකල්පය යටතේ මුදල් සැපයුම ගණනය කරනකොට මහ ජනතාව සතු වාණිජ බැංකුවල පවතින කාලීන සහ ඉතුරුම් තැන්පතු ශේෂයේ පමණයි සලකන්නේ. එහෙමනම් අපිට සමීකරණයක් ගොඩනගා ගත්ත හැකි පුළුල් මුදල් සැපයීම පිළිබඳව M2 සමානයි M1 + M1 එකතු කිරීම ධන TSDPP මහ ජනතාව ළඟ තියෙන විවහාර මුදල් තොගය වාණිජ බැංකුවල පවතින ඉල්ලුම් තැන්පතු ශේෂ ඊට අමතරව වාණිජ බැංකුවල පවතින කාලීන සහ ඉතුරුම් තැන්පතු ශේෂ මේක සංකල්පයක් හැටියට කියනවා ආසන්න මුදල් තොගය කියලා right ඔය තමයි
පුළුල් මුදල් සංකල්පය යටතේ මුදල් සැපයුම නියෝජනය වන ආකාරය බ්‍රෝඩ් මනි සප්ලයි ඊළඟට අපි බලමු ඒකාබද්ධ පුළුල් මුදල් සැපයුම තුන්වෙනි අවස්ථාව ඒකාබද්ධ පුළුල් මුදල් සැපයුම මම මේක සංකේතවත් කරන්නේ M2B මේවා පිළිගත් පොදු සංකේත consolidated broad money supply consolidated broad money supply M2B මෙතෙන්දී ඒකාබද්ධ පුළුල් මුදල් සැපයුම කියපුවාම අර පුළුල් මුදල් සැපයුමට අයිති අයත් වෙන අයිතම් වලට අමතරව තවත් අයිතම් වර්ග දෙකක් තවත් වත්කම් වර්ග දෙකක් මේකට ඇතුළත් කරනවා එකක් තමයි අනේවාසික විදේශ විවහාර මුදල් දිනුම් ශේෂවල දේශීය වගකීම් ලෙස සැලකෙන කාලීන සහ ඉතුරුම් තැන්පතු වලින් 50% ඇතුළත් කරනවා ඊට අමතරව විදේශ විවහාර බැංකු ඒකකවල නේවාසිකයන් සතුව පවතින කාලීන සහ ඉතුරුම් තැන්පතු ප්‍රමාණය මම හිතන්න ඔබ දන්නවා විදේශ මුදල් වලින් තැන්පතු මෙරට තුල තැන්පතු පවත්වාගෙන යන්න පුළුවන් ගිණුම් විශේෂ අනේවාසික විදේශ විවහාර මුදල් ගිණුම් වගේම නේවාසිකයන් සතුව විදේශ විවහාර මුදල් බැංකු ඒකක මෙන්න මේ මෙතෙන්දී එමනම් ඒකාබද්ධ පුළුල් මුදල් සැපයීම ගණනය කිරීමේදී පටු පුළුල් මුදල් සැපයීමට අමතරව ප්‍රධාන වත්කම් වර්ග දෙකක් ඇතුළත් කරනවා අනේවාසික විදේශ විවහාර ගිණුම් වල දේශීය වගකීම් ලෙස සැලකෙන කාලීන සහ ඉතුරුම් තැන්පතු වලින් 50% සහ විදේශ විවහාර බැංකු ඒකකවල නේවාසිකයන් මෙරට පුරවැසියන් සතු කාලීන සහ ඉතුරුම් තැන්පතු ප්‍රමාණය එකතු කළ විට ඒකාබද්ධ පුළුල් මුදල් සැපයීම අපිට ලැබෙනවා එමනම් අපිට සමීකරණයක් ගොඩනගා ගත හැකි M2B සමානයි M2 අපි අර කලින් කතා කරපු පුළුල් මුදල් සැපයීමට එකතු කරනවා TSD NRFC ඊළඟට මේකට එකතු කරනවා අපි මේක සංකේතවත් කරනවා RD FCBU කියලා මේක මහ බැංකුව හඳුන්වනවා කෙටිවත් සංකේතවලි. මේ තියෙන්නේ අනේවාසික විදේශ විවහාර ගිණුම් වල නේවාසිකයන් සතු තැන්පතු සහ දේශීය වගකීම් ලෙස සැලකෙන විදේශ විවහාර ගිණුම් වල පියර ශේෂයන්ගෙන් 50%. එමනම් මෙන්න මේ තුනේම එකතුව තමයි අපි කියන්නේ ඒකාබද්ධ පුළුල් මුදල් සැපයුම කියලා. ඊළඟට මුදල් සැපයුම ගණනය කිරීමේ අවසන් අවස්ථාව අවසන් සංකල්පය වඩාත් පුළුල් අර්ථයෙන් මුදල් සැපයුම එහෙම නැත්නම් මුල්‍ය සමීක්ෂණය මුල්‍ය සමීක්ෂණය ෆයිනෑන්ෂියල් සර්වේ මේක මහ බැංකුව සංකේතවත් කරනවා M4 කියන සංකේතයේ M4 right දැන් එහෙමනම් M1 වලට M2 එකතු කරපුවාම තමයි M2B හැදුනේ M1 වලට M sorry මුලින්ම අපි කතා කළා පටු මුදල් සැපයුම මේකට ඇතුළත් කළා ප්‍රධාන වශයෙන්ම විවහාර මුදල් සහ ඉල්ලුම් තැන්පතු මේ දෙකට එකතු කළා වාණිජ බැංකුවල මහජනතාව සතු කාලීන සහ ඉතුරුම් තැන්පතු M2 නිර්මාණය වුණා ඊළඟට අනේවාසික විදේශ විවහාර ගිණුම් වල නේවාසිකයන් සතු තැන්පතු සහ අනිකුත් දේශීය වගකීම් ලෙස සැලකෙන තැන්පතු වලින් 50% එකතු කරපුවාම ඒකාබද්ධ පුළුල් මුදල් සැපයුම ලැබෙනවා ඒ කියන්නේ M2B ලැබෙනවා මුල්‍ය සමීක්ෂණය M4 නම් මේකට එකතු වෙනවා වාණිජ බැංකු හැර
බලපත්‍රලාභී විශේෂිත බැංකුවල උදාහරණයක් වශයෙන් ගත්තොත් ජාතික ඉතිරි කිරීමේ බැංකුව වගේ බැංකු වාණිජ බැංකු නෙමෙයි මොකද ඒවල ඉල්ලුම් තැන්පතු ජංගම ගිණුම් ආශ්‍රිතව තැන්පතු පවත්වාගෙන යන්න බැහැ බලපත්‍රලාභී විශේෂිත බැංකු වල මහ ජනතාවට කාලීන සහයිතුරුම් තැන්පතු ආශ්‍රයෙන් මුදල් තැන්පතු පවත්වාගෙන යන්න පුළුවන් මේවා ද්‍රවශීලතාවයේ අතිනිතා යලයි එමනම් මහ ජනතාව සතු මුළු මුදල් තොගය ගණනය කිරීමේදී බලපත්‍රලාභී විශේෂිත බැංකු වල මහ ජනතාව සතු කාලීන සහයිතුරුම් තැන්පතු වලට අමතරව අපි දන්නවා සමාජයේ පුද්ගලයන් ලියාපදිංචි මුල්‍ය සමාගම් වල කාලීන සහයිතුරුම් තැන්පතු ආශ්‍රයෙන් මුදල් තැන්පතු පවත්වාගෙන යනවා මම හිතන්නේ ඔබට ජනමාධ්‍ය තුලින් ආණ්ඩ ලැබෙනවා ඇති බෝ ව්‍යාපාරින්ජ මුල්‍ය සමාගම් පෞද්ගලික සමාගම් ඉහළ පොලි අනුපාතිකයන් ලබා දෙනවායි කියලා මම නම් වශයෙන් ප්‍රකාශ නොකළත් ප්‍රධාන සමාගම් කීපයක් පහුගිය දවස්වල මුදල් තැන්පත් කරපු ජනතාවට විවිධ වංචා කරලා තියෙනවායි කියනක ඔබට ජනමාධ්‍ය තුලින් දකින්න ලැබෙනවා ඉහළ පොලි දෙනවායි කියනකොට පුද්ගලයා වල මුදල් තැන්පත් කරනවා ඒවා බංකොලොත් වුණාට පස්සේ තැන්පත් කරවෝ අසරණ වෙනවා අමාල්ලාට ඒ අවසන් වගකීම මැදින් බැංකුවට දරන්න සිදු වෙනවා තැන්පත් කරුවන් වෙත තියෙන වගකීම රයිට් කොහොමද කමක් නැහැ මුල්‍ය සමීක්ෂණයට ඇතුළත් කරන වත්කම් තමයි M2B ඒකාබද්ධ පුළුල් මුදල් සැපයීමට ඇතුළත් කරනවා TSD LSB License Servicing Banks ලියාපදිංචි බලපත්‍රලාභී විශේෂිත බැංකු ඊට අමතරව මේකට ඇතුළත් කරනවා එකතු කරනවා TSD මා ජනතාව සතු LFC License Finance Companies මේ තියෙන්නේ බලපත්‍රලාභී විශේෂිත බැංකුවල මා ජනතාව සතු කාලීන සහයිතුරුම් තැන්පතු තොගය මේ තියෙන්නේ ලියාපදිංචි මුල්‍ය සමාගම් වල මා ජනතාව සතු කාලීන සහයිතුරුම් තැන්පතු මේ තියෙන්නේ අපි අර කලින් කතා කරපු ඒකාබද්ධ පුළුල් මුදල් සැපයුම විවහාර මුදල් ඉල්ලුම් තැන්පතු වාණිජ බැංකුවල මා ජනතාව සතු කාලීන සහයිතුරුම් තැන්පතු අනේ වාසික විදේශ විවහාර ගිණුම් වල ඇති මුදල් ශේෂ වලින් තමයි මේක නිර්මාණය වුනේ මේකට එකතු කරනවා බලපත්‍රලාභී විශේෂිත බැංකුවල මා ජනතාව සතු කාලීන සහයිතුරුම් තැන්පතු සහ ලියාපදිංචි මුල්‍ය සමාගම් වල මා ජනතාව සතු කාලීන සහයිතුරුම් තැන්පතු මේ ඔක්කොම එකතු කරපුවාම අපිට ලැබෙනවා වඩාත් පුළුල් අර්ථයෙන් මුදල් සැපයුම මා ජනතාව ළඟ පවතින මුළු මුදල් තොගයේ වටිනාකම මුල්‍ය සමීක්ෂණය M4 කියලා අපි මේක හඳුන්වනවා රයිට් එහෙමනම් අපි ඔය සාකච්ඡා කළේ මුදල් මාතෘකාව සම්බන්ධයෙන් තවත් වැදගත් අවස්ථාවක් මුදල් සැපයුම අවස්ථා හතරයි මතක තියාගන්න M1 පටු මුදල් සැපයුම M1 වලට එකතු කරනවා මා ජනතාව සතු වාණිජ බැංකුවල තියෙන කාලීන සහයිතුරුම් තැන්පතු ආසන්න මුදල් තොගය M2 නිර්මාණය වෙනවා M2 වලට ගලපනවා විදේශ විවහාර මුදල් ගිණුම් වල තියෙන මුදල් ශේෂයන් නේවාසිකයන් සතු මුදල් සහ දේශීය වගකීම් ලෙස සැලකෙන තැන්පතු වලින් 50% ඒකාබද්ධ පුළුල් මුදල් සැපයුම නිර්මාණය වෙනවා ඒකට ඒකාබද්ධ පුළුල් මුදල් සැපයුමට ගලපනවා එකතු කරනවා බලපත්‍රලාභී විශේෂිත බැංකුවල මා ජනතාව සතු කාලීන සහයිතුරුම් තැන්පතු වල බැර ශේෂයන් සහ ලියාපදිංචි මුල්‍ය සමාගම් වල මා ජනතාව සතු කාලීන සහයිතුරුම් තැන්පතු ප්‍රමාණයන් අපිට ලැබෙනවා වඩාත් පුළුල් අර්ථයෙන් මුදල් සැපයුම එහෙම නැත්නම් මුල්‍ය සමීක්ෂණය ඊළඟට අපි බලමු රටක මුදල් සැපයුම තීරණය කරන සාධක රටක මුදල් කියලා කියන්නේ ආවට ගියාට නිකුත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි මෙය පාලනය කිරීමේ පූර්ණ බලය ශ්‍රී ලංකා මහ බැංකුව සතුයි අපේ රටේ රටේ මුදල් සැපයුම කොච්චර ප්‍රමාණයක් ආර්ථික වශයෙන් අවශ්‍යද මේක කාලෙන් කාලයට කොයි විදිහටද අඩු වැඩි කරන්න කියලා මුල්‍ය ප්‍රතිපත්තිය කියලා අපි මේකට කියනවා තීරණය කිරීමේ බලය ශ්‍රී ලංකා මහ බැංකුවට මුදල් මණ්ඩලය මගින් පවර්ලා තියෙනවා
මුදල් සැපයීම කියලා කියන්නේ වගකීමක්. මුදල් නිකුත් කරපුවාම එයා මහජනතාව අතරපත් වෙනකොට මහජනතාව තමන්ගේ විවිධ අරමුණු ඉටු කර ගැනීමට මේ මුදල් භාවිතා කරනවා. එතෙන්දී ජනතාව මුදල් ඉල්ලුම් කරනකොට ඊට සාපේක්ෂව එම ජනතාව මුදල් වලින් භාණ්ඩ හා සේවා ඉල්ලුම් කරනකොට ඊට සාපේක්ෂව එම භාණ්ඩ හා සේවා ලබා දීමට රටට හැකියාවක් තිබිය යුතුයි. මේ නිසා මුදල් සැපයීම කියන්නේ වගකීමක්. වගකීම් හිතුවක්කාර ලෙස නිදහස් කරන්න බෑ. වගකීම් නිදහස් කරන්න වෙන්නේ වත්කම් වලට අනුව. එහෙමනම් රටක මුදල් සැපයීම කෙරෙහි බලපාන ප්‍රධාන සාධක ගැන කතා කළොත් එකක් තමයි බැංකු ක්‍රමය සතු දේශීය වත්කම්. බැංකු ක්‍රමයට අයිති දේශීය වත්කම්. මේක කොටස් දෙකයි. බැංකු ක්‍රමය මගින් රජයට ලබා දෙන සුද්ධ ණය වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශයට ලබා දෙන සුද්ධ ණය. බැංකු ක්‍රමය සතු සුද්ධ විදේශ සුද්ධ දේශීය වත්කම් වැඩි වන විට මුදල් සැපයීම වැඩි වෙනවා. බැංකු ක්‍රමය සතු සුද්ධ දේශීය වත්කම් අඩු වන විට මුදල් සැපයීම අඩු වෙනවා. රයිට්. එමනම් මුදල් සැපයීම කෙරෙහි බලපාන එක සාධකයක් තමයි බැංකු ක්‍රමය සතු शुद्ध देशीय वत्कम देवनी एक तमाई बैंक क्रमेय सतु शुद्ध विदेश वत्कम मेघ प्रधान कोटस देखाई महाबैंक सतु शुद्ध विदेश वत्कम सह वाणिज्य बैंक सतु शुद्ध विदेश वत्कम कैसे हो මහා බැංකුව සහ වාණිජ බැංකු සතු ශුද්ධ විදේශ වත්කම් වැඩි වන විට මුදල් සැපයීම වැඩි වෙනවා. ශුද්ධ විදේශ වත්කම් අඩු වීමේ ප්‍රතිඵලය තමයි මුදල් සැපයීම අඩු වෙනවා. තුන්වැනි අවස්ථාව තමයි බැංකු ක්‍රමයේ සතු අනිකුත් ශුද්ධ වත්කම්. ඒ කියන්නේ මෙම බැංකු ක්‍රමයේ සතු ශුද්ධ දේශීය වත්කම් ශුද්ධ විදේශ වත්කම් වලට අදාළ නොවන වෙනත් වත්කම්. මේක එච්චර වැදගත් වෙන්නේ නැහැ. හේතුව ශ්‍රී ලංකාවේ අනිකුත් සුද වත්කම් නිතරම ඍණාගයක් වාර්තා වෙන්නේ. මේ නිසා මුදල් සැපයීම කෙරෙහි බලපාන සාධක අතරින් වැදගත්ම සාධක දෙක තමයි මුදල් සැපයීම තීරණය කරන්න බලපානවා බැංකු ක්‍රමය සතු සුද්ධ දේශීය වත්කම් සහ බැංකු ක්‍රමය සතු සුද්ධ විදේශ වත්කම්. දේශීය හෝ විදේශ වත්කම් වැඩි වන විට මුදල් සැපයීම වැඩි වෙන්න කරන්න පුළුවන් වැඩි වෙනවා. බැංකු ක්‍රමයේ සතු සුද්ධ දේශීය සහ විදේශීය වත්කම් අඩු වන විට මුදල් සැපයීම අඩු වෙනවා. රයිට්. එමනම් ඔබ දන්නවා දැන් රටක මුදල් සැපයීම කියන්නේ මොකද්ද? මුදල් සැපයීම කවුද ගණනය කරන්නේ? කවුද මේක තීරණය කරන්නේ? ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් සැපයීම මුදල් ආවට ගියාට නිකුත් කරන්න බෑ. මේක වගකීමක්. වත්කම් වලට අනුව මේක සිදු කරන්න ඕනේ. එහෙමනම් මුදල් සැපයීම තීරණය කරන ප්‍රධාන සාධක තමයි තුනක් තියෙනවා. ඒකෙන් අපිට වඩාත් වැදගත් වෙනවා දෙකක්. බැංකු ක්‍රමය සතු ශුද්ධ දේශීය වත්කම් සහ බැංකු ක්‍රමය සතු ශුද්ධ විදේශීය වත්කම්. ඊළඟට මුදල් සම්බන්ධ තවත් වැදගත් මාත් ඒකකයක් තමයි පදනම් මුදල්. පදනම් මුදල් එහෙම නැත්නම් අපි මේකට කියනවා අදි බලැති මුදල්. අදි බලැති මුදල් එහෙම නැත්නම් පදනම් මුදල් එහෙමත් නැත්නම් අපි මේකට කියනවා මූල්‍ය පදනම කියලා. හයි පවර් මනි. අපි මේක H කියන අක්ෂරයෙන් සංකේතවත් කරනවා. අපි පදනම් මුදල් කියලා කියන්නේ සමස්ත මුදල් සැපයුමට මහජනතාව ළඟ පවතින මුළු මුදල් තොගයට පදනම සපයන මහ බැංකුව සතු පදනම සපයන මහ බැංකුව සතු ඍජු මුල්‍ය වගකීම් මහ බැංකුව සතු ඍජු මුල්‍ය වගකීම් තමයි අපි පදනම් මුදල් කියන්නේ. එහෙම නැත්නම් අදි බලැති මුදල් කියන්නේ. මේක තවත් විදියකට කිව්වොත් මහ බැංකුව කාසියා නෝට්ටු ස්වරූපයෙන් මහ බැංකුවට කාසියා නෝට්ටු ස්වරූපයෙන්
ජනතාව සහ වාණිජ බැංකු කෙරෙහි ඇති වගකීම මහා බැංකුව කාසියා නෝට්ටු නිකුත් කිරීමේදී ජනතාවට සහ වාණිජ බැංකු වලට වගකීමක් දෙනවා මහා බැංකුවේ මෙන්න මේ මුළු වගකීම තමයි පදනම් මුදල් එහෙම නැත්නම් මුල්‍ය පදනම කියලා කියන්නේ මේවා සංචිත මුදල් අපි පදනම් මුදල් සංචිත මුදල් එහෙම නැත්නම් මුල්‍ය පදනම කියලා හඳුන්වනවා හයි පවර් මනි පදනම් මුදල් සමන්විත වෙන ප්‍රධාන සංරචක කිව්වොත් පදනම් මුදල් සමන්විත වෙන්නේ මොන මොනවයින්ද කියලා අහුවොත් මේක අපිට දෙආකාරයකට කතා කරන්න පුළුවන් එකක් අපි හඳුන්වනවා මහා බැංකුවේ වගකීම් ආශ්‍රයෙන් පදනම් මුදල් ශේෂ පත්‍රයේ තුල දක්වන්න පුළුවන් මහා බැංකුවේ ශේෂ පත්‍රයේ වගකීම් පැත්තේ පදනම් මුදල් දක්වනවා අපි මේක හඳුන්වනවා භාවතීය පදනම කියලා එවගේම මහා බැංකුවේ ශේෂ පත්‍රයේ වත්කම් පැත්තේ අපිට පදනම් මුදල් හඳුන්වන්න පුළුවන් එහෙම හැඳින්නුවොත් අපි ඒක හඳුන්වනවා මූලාශ්‍ර පදනම කියලා. එහෙමනම් දැන් ඔබට පැහැදිලි වෙනවා පදනම් මුදල් කියන්නේ මුදල් සැපයීමට පදනම සපේන මහා බැංකුව සතු ඍජු මුල්‍ය වගකීම්. පදනම් මුදල් සමන්විත වන ප්‍රධාන සංරචක ආකාර දෙකකට විග්‍රහ කරන්න පුළුවන්. එකක් තමයි භාවතීය පදනම. භාවතීය පදනම භාවතීය පදනම කියලා කියන්නේ මහා බැංකුවේ ශේෂ පත්‍රයේ වගකීම් ආශ්‍රයෙන් පදනම් මුදල් විග්‍රහ කිරීම දෙවැනි එක තමයි මූලාශ්‍ර පදනම මූලාශ්‍ර පදනම මහා බැංකු ශේෂ පත්‍රයේ වත්කම් ආශ්‍රයෙන් පදනම් මුදල් තොගය විග්‍රහ කිරීම right අපි මුල් අවස්ථාව ගත්තොත් භාවතීය පදනම යටතේ වගකීම් ආශ්‍රයෙන් පදනම් මුදල් විග්‍රහ කළොත් භාවතීය පදනම යටතේ පදනම් මුදල් සමන්විත වන ප්‍රධාන සංරචක හතරක් තියෙනවා මහා ජනතාව ළඟ තියෙන විවහාර මුදල් මහා ජනතාව සතුව වාණිජ බැංකු sorry මහා ජනතාව සතු විවහාර මුදල් මහා ජනතාව වාණිජ බැංකු සතු විවහාර මුදල් වාණිජ බැංකු විසින් මහා බැංකුවේ පවත්වාගෙන යන ලබන තැන්පතු සියලුම වාණිජ බැංකු මහා බැංකුව නියම කරන යම් තැන්පතුවක් සංචිත වශයෙන් පවත්වා ගත යුතුයි. එමනම් මහා ජනතාව සතු විවහාර මුදල් CP කියලා ගත්තොත් ඊළඟට මහා ජන වාණිජ බැංකු සතුව පවතින විවහාර මුදල් ඊළඟට වාණිජ බැංකු විසින් මහා බැංකුවේ පවත්වාගෙන යනු ලබන තැන්පතු අපි මේක RR කියලා සංකේතවත් කළොත් රාජ්‍ය නියෝජිත ආයතන පවත්වාගෙන යනු ලබන තැන්පතු මේක එච්චර වැදගත් වෙන්නේ නැහැ මොකද ශ්‍රී ලංකාවේ රාජ්‍ය නියෝජිත ආයතන පවත්වාගෙන යන තැන්පතු ශුන්‍ය මට්ටමක පවතින්නේ එහෙමනම් භාවතීය පදනම යටතේ පදනම් මුදල් සමන්විත වන අපිට ප්‍රධාන සංරචක හතරක් තියෙනවා මහා ජනතාව සතු විවහාර මුදල් වාණිජ බැංකු සතු විවහාර මුදල් වාණිජ බැංකු මහා බැංකුවේ පවත්වාගෙන යනු ලබන සංචිත රාජ්‍ය නියෝජිත ආයතන මහා බැංකුවේ පවත්වාගෙන ලබන තැන්පතු නමුත් රාජ්‍ය නියෝජිත ආයතන මහා බැංකුවේ පවත්වාගෙන ලබන තැන්පතු එතරම් වැදගත් වෙන්නේ නැහැ හේතුව මෙය ශ්‍රී ලංකාවේ ශුන්‍ය මට්ටමක පවතින්නේ ඊළඟට පදනම් මුදල් විග්‍රහ කරන්න පුළුවන් දෙවෙනි පදනම තමයි පළවෙනි පදනම භාවතීය පදනම දෙවෙනි පදනම තමයි මූලාශ්‍ර පදනම මූලාශ්‍ර පදනම මූලාශ්‍ර පදනම යටතේ මහා බැංකුවේ වත්කම් ආශ්‍රය අපි භාවතීය පදනම යටතේ පදනම් මුදල් විග්‍රහ කළේ මහා බැංකුවේ වගකීම් ආශ්‍රයෙන් ශේෂ පත්‍රයේ අපි මූලාශ්‍ර පදනම යටතේ පදනම් මුදල් විග්‍රහ කරන්නේ මහා බැංකුවේ වත්කම් ආශ්‍රයෙන් පදනම් මුදල් නිකුත් කිරීමේ පූර්ණ අයිතිය සහ වගකීම ඇති එකම බලාධිකාරිය තමයි ශ්‍රී ලංකා මහ බැංකුව. එක මුදල් නීති පනතින් මහ බැංකුවට පවරලා තියෙන සුවිශේෂී බලය. මහ බැංකු ශේෂ පත්‍රයේ වගකීම් ලෙස නිතරම පදනම් මුදල් දැක්වෙනවා.
පදනම් මුදල් ශේෂපත්‍රයේ වගකීම් වශයෙන් දැක්වෙනකොට එම වගකීම් නිතරම වත්කම් තුලින් ආවරණය කරගත යුතුයි. ශේෂපත්‍රයක නිතරම වගකීම් වත්කම් අතර බැලන්ස් වීමක් සමතුලිත වීමක් තියෙන්න ඕනේ. එහෙමනම් නිතරම පදනම් මුදල් මහ බැංකුවේ වගකීමක් එම වගකීම් නිදහස් කරන්න වෙන්නේ වත්කම් වලට අනුපාතිකව වගකීම් පැත්තේ අපි කතා කළා භවතීය පදනම යටතේ අපිට එමනම් මේ ටිකම වත්කම් ආශ්‍රයෙන් කතා කරන්නත් පුළුවන් මූලාශ්‍ර පදනම යටතේ පදනම් මුදල් කතා කළොත් මූලාශ්‍ර පදනම යටතේ පදනම් මුදල් සමන්විත වෙනවා දේශීය වත්කම් අත්පත් කර ගැනීම මහ බැංකුව රජයට සපේන සුද්ධ ණය මහ බැංකුව වාණිජ මහ බැංකුව විසින් වාණිජ බැංකුව වලට සපේන ණය මහ බැංකුවේ අනිකුත් වත්කම් දේශීය වත්කම් අත්පත් කර ගැනීම කියලා කියනවා ඊළඟට මහ බැංකුව සතු සුද්ධ විදේශ වත්කම් එමනම් පදනම් මුදල් සමන්විත වෙනවා මහ බැංකුවේ දේශීය වත්කම් සහ මහ බැංකුව සතු සුද්ධ විදේශ වත්කම් තුලින් දැන් ඔබට පැහැදිලි වෙනවා පදනම් මුදල් හෙවත් මුල්‍ය පදනම අපිට විග්‍රහ කරන්න පුළුවන් ප්‍රධාන ක්‍රම දෙකකට එකක් භාවතීය පදනම අනිත් එක මූලාශ්‍ර පදනම භාවතීය පදනම යටතේ විග්‍රහ කරන්නේ මහ බැංකු ශේෂපත්‍රයේ වගකීම් ආශ්‍රයේ මූලාශ්‍ර පදනම යටතේ විග්‍රහ කරන්නේ මහ බැංකු ශේෂපත්‍රයේ වත්කම් ආශ්‍රයේ කෙසේ හෝ වේවා පදනම් මුදල් නිකුත් කිරීමේ බලය මහ බැංකුව සතුයි මේ මහ බැංකුවේ වගකීමක් පදනම් මුදල් නිකුත් කරනවායි කියන්නේ මහ බැංකුවේ වගකීම් වැඩි වෙනවායි කියන එක වගකීම් වැඩි කරන්න පුළුවන් වෙන්නේ වත්කම් වලට අනුපාතිකව එහෙමනම් පදනම් මුදල් තොගය අපිට දෙආකාරයකට විග්‍රහ කරන්න පුළුවන් කියන එක ඔබට පැහැදිලි වෙනවා රයිට් ඊළඟට අපි සාකච්ඡා කරමු තවත් මුදල් සම්බන්ධ අපිට වැදගත් සංකල්පයක් මුදලේ සංසරණ ප්‍රවේගය මුදලේ සංසරණ ප්‍රවේගය අපි මුදලේ සංසරණ ප්‍රවේගය අපි මේක V කියන අක්ෂරයෙන් සංකේතවත් කරනවා මුදලේ සංසරණ ප්‍රවේගය එහෙම නැත්නම් මේක අපි හඳුන්වනවා ගනුදෙනු සංසරණ ප්‍රවේගය ගනුදෙනු සංසරණ ප්‍රවේගය එමත් නැත්නම් අපි මුදලේ සංසරණ ප්‍රවේගය හඳුන්වනවා ආදායමේ සංසරණ ප්‍රවේගය කියලා ආදායමේ සංසරණ ප්‍රවේගය V කියන සංකේතයෙන් අපි මේ අක්ෂරයේ සංකේතවත් කරනවා මුදලේ සංසරණ ප්‍රවේගය කියන්නේ කිසියම් කාලයක් තුල සාමාන්‍යයෙන් අපි වසරක් ගත්තොත් එම වර්ෂය තුල මුදල් ඒකකයක් යම් කාලයක් තුල මුදල් ඒකකයක් විනිමය මාධ්‍යයක් ලෙස එම නැත්තම් හුවමාරු මාධ්‍යයක් ලෙස කොච්චර වාර ගණනක් අතින්නත මාරු වෙනවද කියන එක තමයි මුදලේ සංසරණ ප්‍රවේගය කියන්නේ මුදල් ඒකකයක් අපි ගත්තොත් ලංකාවේ රුපියලක් යම් කාලයක් තුල දිනක් අපි සැලකුවොත් එම දින තුල කොච්චර වාර ගණනක් ගනුදෙනු සඳහා පුද්ගලයන් අතින්නත හුවමාරු වෙනවද කියන එක තමයි මුදලේ සංසරණ ප්‍රවේගය කියලා කියන්නේ මේකෙන් මුදල් ලේඛකයා ගනුදෙනු සඳහා හුවමාරු වන වාර ගණන දැක්වෙනවා මෙන්න මේ නිසා තමයි අපි මේකට කියන්නේ ගනුදෙනු සංසරණ ප්‍රවේගය එහෙම නැත්නම් ආදායමේ සංසරණ ප්‍රවේගය කියලා මුදලේ සංසරණ ප්‍රවේගය අපි V කියන අක්ෂරයෙන් සංකේතවත් කළොත් මුදල් ලේඛකයා කොච්චර වාර ගණන ගනුදෙනු කිරීම සඳහා හුවමාරු වෙනවද කියලා අපිට ගණනය කරන්න පුළුවන් අපි දන්නවා රටක මුදල් ගනුදෙනු කිරීමට හුවමාරු වෙන්නේ භාණ්ඩ හා සේවා අත්පත් කර ගැනීමට රටක කිසියම් වර්ෂයක් තුල නිෂ්පාදනය කරන සමස්ත භාණ්ඩ හා සේවා තොගය අපි කියනවා එරටේ දල දේශීය නිෂ්පාදිතය කියලා දල දේශීය නිෂ්පාදිතය gross domestic product GDP මේ දල දේශීය නිෂ්පාදිතය අත්පත් කර ගැනීමට තමයි පුද්ගලයා මුදල් අතින්නත හුවමාරු කරන්නේ එහෙමනම් මේ කෙරෙහි බලපානවා
අදාළ කාලය තුල ජනතාව ළඟ තියෙන මුළු මුදල් තොගය කොච්චරද කියන එක අපි දැනටමත් දන්නවා ජනතාව ළඟ තියෙන මුළු මුදල් තොගයට අපි කියනවා මුදල් සැපයුම කියලා එහෙමනම් මුළු මුදල් සැපයුමේ වටිනාකම වටිනාකමෙන් දල දේශීය නිෂ්පාදිතයේ වටිනාකම බෙදකුවාම අපිට ලැබෙනවා එක මුදල් ඒකකයක් ගනුදෙනු ක්‍රියාවලිය සඳහා කතරම් වාර ගණනක් අතින්නත හුවමාරු වුණාද කියලා. එවන අපිට මේක සංකේත අනුසාරයෙන් කිව්වොත් V සමානයි GDP බෙදීම M. දලදේශීය නිෂ්පාදිතයේ මුදල් සැපයුමෙන් බෙදපුවාම ලැබෙනවා මුදලේ සංසරණ ප්‍රවේගය එහෙම නැත්නම් ගනුදෙනු සංසරණ ප්‍රවේගය එහෙම නැත්නම් ආදායමේ සංසරණ ප්‍රවේගය මෙතනින් කියවෙන්නේ අදාළ කාලය තුල එක මුදල් ඒකකයක් ලංකාවේ නම් රුපියලක් ගනුදෙනු ක්‍රියාවලිය සඳහා කතරම් වාර ගණනක් අතින්නත හුවමාරු වුණාද කියන එක රයිට් ඊළඟට මම තවත් වැදගත් සංකල්පයක් සාකච්ඡා කරන මාතෘකාව අවසානයට පෙර ඒ තමයි මුදල් ගුණකය මුදල් ගුණකය අපි මේක සංකේතවත් කරනවා K කියන අක්ෂරයෙන් මුදල් ගුණකය කියලා කියන්නේ රටක මුදල් සැපයුම M කියලා කියන්නේ මුදල් සැපයුම H කියන්නේ අධිබලති මුදල් තමයි රටක මුදල් සැපයුම කෙරෙහි වැදගත්ම සාධකය එමනම් මුදල් ගුණකයෙන් කියන්නේ මුදල් සැපයුම සහ පදනම් මුදල් තොගය අතර අනුපාතය පදනම් මුදල් වගේ කොච්චර ප්‍රමාණයක්ද රටේ මුදල් සැපයුම පදනම් මුදල් වගේ කොච්චර ප්‍රමාණයක්ද රටේ මුදල් සැපයුම කියන එක අපි කියනවා මුදල් ගුණකය කියලා උදාහරණයක් වශයෙන් මුදල් සැපයුම 500ක් කියලා හිතුනොත් පදනම් මුදල් තොගය 100ක් කියලා අපි සැලකුවොත් එහෙමනම් අධිබලති මුදල් තොගය වගේ පස් ගුණයක් තමයි සමස්ත මුදල් සැපයුම මුදල් සැපයීමට පදනම සපේන මුදල් තමයි අධිබලති මුදල් කියන්නේ මහජනතාව ළඟ තියෙන මුළු මුදල් තොගය කියන්නේ මුදල් සැපයීමට පදනම සපේන මුදල් තොගයෙන් මහජනතාව ළඟ තියෙන මුළු මුදල් තොගය බෙදපුවාම ලැබෙනවා පදනම් මුදල් මෙන් කී ගුණයක්ද රටේ සමස්ත මුදල් සැපයීම කියලා මේක ගණනය කරන්නේ මුදල් සැපයීම බෙදනවා පදනම් මුදල් තොගයෙන් එහෙම නැත්නම් අධිබලති මුදල් තොගයෙන් ඔබ දන්නවා නිතරම පදනම් මුදල් පදනම් කරගෙන තමයි මුදල් සැපයීම නිර්මාණය වෙන්නේ පදනම් මුදල් තොගයට වඩා මුදල් සැපයීම වැඩි ඒ කියන්නේ නිතරම එහෙමනම් කේවල අගය එකට වඩා විශාල අගයක් විය යුතුයි ඒ විශාල විය යුතු එකට වඩා හේතුව මේ H වල අගයට වඩා H වගේ ඊට වඩා වැඩි ගුණයක් තමයි M මොකද M වලට පදනම සපයන්නේ H මුදල් සැපයීමට පදනම සපයන්නේ H අධිබලති මුදල් ඒ වගේ කී ගුණයක් මුදල් සැපයීම තියනවාද කියන එක මුදල් ගුණකයේ තුලින් නිරූපණය වෙන්නේ right නිතරම මුදල් ගුණකය එකට වඩා විශාල අගයක් කියලා අපි කිව්වා right එමනම් දුවේ පුතේ අපි ඔබේ විශේෂ නිර්දේශයට උවමනා සීමාවට වඩා මම හිතන්නේ මම මේ ඒකකේ මුල් කොටස සාකච්ඡා කළා විශේෂයෙන්ම ශ්‍රී ලංකා ගිණුම් කරන ශිල්පී ආයතන මගින් පවත්වන විභාගයේ නව විෂය නිර්දේශයට අනුව අය මුදල් ගුණකය මුදලේ සංසරණ ප්‍රවේගකයේ වගේ සංකල්ප ඔබේ මාර්ගෝපදේශන පොතේ ආර්ථික විද්‍යාවේ ඇතුළත් කළ නොතිබුණත් මං හිතන්නේ ඔබේ විෂය දැනුමේ වැඩි දියුණු කිරීම සඳහා ඔබේ විෂය දැනුම වැඩි දියුණු කර ගැනීමට මේ සංකල්පිත වැදගත් මම ඒ නිසා තමයි අවසාන වශයෙන් මුදලේ සංසරණ ප්‍රවේගය V මුදල් ඒකකයක් කොච්චර ප්‍රමාණයක් අතින්නත වාරු හුවමාරු වෙනවාද කියලා දක්වන අනුපාතය අපි මේක ගණනය කළේ දලදේශීය නිෂ්පාදිතයේ බෙදුවා මුදල් සැපයුමෙන් ඊළඟට මුදල් ගුණකය අපි රටේ මුදල් සැපයුම පදනම් මුදල් වලින් බෙදපුවාම ලැබෙන අගය වැදගත් සංකල්ප දෙකක් මුදලේ සංසරණ ප්‍රවේගය සහ මුදල්
ගුණකය කියන සංකල්පය right එමනම් අපි යමු මාතෘකාවේ දෙවෙනි කොටසට මම කිව්වා ඔබේ මාතෘකාව විශේෂ නිර්දේශයේ කොටස් තුනක් තියෙනවා එකිනෙකට අන්තර් සම්බන්ධ එක කොටසක් මුදල් අනිත් කොටස මිල මට්ටම් අනිත් කොටස මුල්‍ය පද්ධතිය මම හිතන්නේ අපි මේ වන විටත් මුදල් කියන ඒකකයට ඔබට වැදගත් වෙන විශේෂ කරුණු ප්‍රමාණය සාකච්ඡා කරලා තියෙනවා ඊට අමතරව මේ මුදල් පිළිබඳව කතා කිරීමේදී ඔබේ විශේෂ නිර්දේශයේ නොමැති වුණත් අපිට යම් යම් කරුණු ඉදිරිදී ගෙන ගන්නකොට තවත් වැදගත් වෙන සංකල්පයක් මම කෙටියෙන් පැහැදිලි කරන්න කැමතියි ඔබේ මාර්ගයේ කෝපදේශ පොතේ මුදල් මාතෘකාවට අදාළව මේ පැහැදිලි වුණු තිමුණත් ගිනුම් කරන ශිල්පියා අතනේ මගින් පවත්වන විභාගයේදී ඉදිරි කටේ මාතෘකා සාකච්ඡා කිරීමද වැදගත් වෙනවා අපි ඒකත් මෙතනදීම සාකච්ඡා කරලා ඉවර කරමු මුදලේ අගය කියලා කියන්නේ මුදල් ඒකකයක ක්‍රය ශක්තිය මුදල් ඒකකයක් තුලින් මිලදී ගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය රටක හුවමාරුවන මුදල් ඒකකයකින් මිලයට ගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය තමයි මුදලේ අගය කියන්නේ මේක අපි කියනවා මුදලේ මූර්ත අගය කියලා මුදලේ මූර්ත අගය නැත්නම් මුදලේ ක්‍රය ශක්තිය මුදලේ අගය මුදල් ඒකකයකින් මිලදී ගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය මුදලේ අගය පිළිබඳව සංකල්පයේ කතා කිරීමල අපිට කොටස් අවස්ථා දෙකක් වැදගත් වෙනවා මුදලේ අභ්‍යන්තර අගය සහ මුදලේ බාහිර අගය මුදලේ අගය කියන්නේ මුදල් ඒකකයකින් මිලදී ගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය එහෙම නැත්නම් මුදල් ඒකකයක ක්‍රය ශක්තිය මුදලේ මූර්ත අගය කියලාත් අපි මේකට කියනවා අපි මේ කොටස් දෙකකට බෙදනවා මුදලේ අභ්‍යන්තර අගය සහ මුදලේ බාහිර අගය මුදලේ අභ්‍යන්තර අගය කියන්නේ රට තුල හුවමාරු වන විවහාර මුදල් ඒකකයකින් ලංකාවේ නම් රුපියලකින් එම රට තුල දීවිලදී ගත හැකි භාණ්ඩ ප්‍රමාණය මම පොන්චි උදාහරණයක් ගත්තොත් පාන් රාත්තලක් සමානයි රුපියල් 100ක් වුණොත් අපිට පාන් රාත්තලක වටිනාකම රුපියල් 100කට අදාළ වෙනවා right පාන් රාත්තලක් රුපියල් 100ක් වුණා මුදලේ අභ්‍යන්තර අගය පාන් රාත්තලක් රුපියල් 200ක් වුණොත් දැන් පාන් රාත්තලක් සමානයි රුපියල් 100ක් වුණොත් පාන් රාත්තලක් මිලදී ගැනීමට අපිට රුපියල් 100ක් අවශ්‍ය වෙනවා පාන් රාත්තලක මිල අපිටම රුපියල් 100 සිට 200 දක්වා වැඩි වුණයි කියලා දැන් එහෙමනම් අපිට කලින් රුපියල් 100ක් වැය කරලා පාන් රාත්තලක් ගන්න පුළුවන් දැන් අපිට රුපියල් 100කින් ගන්න පුළුවන් වෙන්නේ මේ මිල යටතේ පාන් භාගයක් පමණයි කොටසක් පමණයි මොකද වෙලා තියෙන්නේ භාණ්ඩ මිල වැඩි වුණා පෙර මුදල් ප්‍රමාණයෙන් මිලට ගත හැකි භාණ්ඩ ප්‍රමාණය අඩු වෙනවා බැරි වෙලාවක් අපිට හීනයක් පෙනුනොත් පාන් රාත්තලක මිල රුපියල් 50 දක්වා අඩු උණයි කියලා මොකද මම එහෙම කිව්වේ සාමාන්‍යයෙන් අපේ රටේ අසාමාන්‍යයි අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල අඩු වෙනවායි කියන තත්වය රුපියල් 50ක් වුණොත් එහෙම දැන් කලින් පාන් රාත්තලක් මිලදී ගැනීමට රුපියල් 100ක් අවශ්‍ය වුණා මම මේ පුංචි උදාහරණයක් ගත්තේ පාන් රාත්තලක මිල රුපියල් 100ක් කිව්වම රුපියල් 100ක් නෙමෙයි එක එක මිලට පාන් තියෙනවා පෙති පාන් කියයි සෑන්විච් පාන් කියයි අර පාන් කියයි මේ පාන් කියයි එක එක මිල ගණන් වලට අත්‍යවශ්‍ය භාණ්ඩයක් වුණා ඔබ දන්නවා මම මේ පුංචි සරල උදාහරණයක් කල්පිත උදාහරණයක් ගත්තේ දැන් අපිට මේ මිල යටතේ කලින් රුපියල් 100 අවශ්‍ය 100 දුන්නොත් කලින් වගේ දෙගුණයක පාන් ප්‍රමාණයක් අපිට ලැබෙනවා මොකද දැන් කලින් රුපියල් 100ක පාන් රාත්තලක් දැන් රුපියල් 50ක් වුණොත් මිල අඩු වුණොත් එතෙන්දී කලින් මුදල් ප්‍රමාණයෙන් ලබාගත හැකි භාණ්ඩ ප්‍රමාණය වැඩි වෙලා එහෙමනම් ඔබට පැහැදිලි වෙනවා මුදලේ අභ්‍යන්තර අගයේ තීරණය වෙන්නේ රට අභ්‍යන්තරයේ භාණ්ඩ හා සේවාවන්ගේ මිල මට්ටම මත මිල මට්ටම වැඩි වුණොත් මිල දී ගත හැකි භාණ්ඩ ප්‍රමාණය අඩු වෙනවා මුදලේ අගය පිරිහෙනවා මිල මට්ටම අඩු වුණොත් මිල දී ගත හැකි භාණ්ඩ ප්‍රමාණය වැඩි වෙනවා මුදලේ අගය වැඩි වෙනවා ඊළඟට මුදලේ අභ්‍යන්තර අගය පිළිබඳව අපි කතා කළේ
අභ්‍යන්තරාගය පොදු මිල මට්ටම අතර තියෙන ප්‍රතිලෝම සම්බන්ධයක් මුදලේ බාහිරාගය කියලා කියන්නේ යම් රටක මුදල් ඒකකයක් තුලින් එරටින් බැහැරව විදේශ රටකදී මිලදී ගත හැකි භාණ්ඩ ප්‍රමාණය උදාහරණ වශයෙන් ලංකා රුපියලකින් ඇමරිකාවේදී මිලදී ගත හැකි භාණ්ඩ ප්‍රමාණය කොච්චරක්ද කියන එක මෙතෙන්දී අපි දන්නවා එක එක රටවල හුවමාරුවන විවහාර මුදල් එකිනෙකට වෙනස් ලංකාවේ රුපියල් තුලින් භාණ්ඩ ගත්තට ඇමරිකාවේද පොලේ භාණ්ඩ මිලදී ගැනීමට ඇමරිකානු ඩොලර් ප්‍රමාණයක් අපිට අවශ්‍ය වෙනවා එහෙමනම් අපි මුලින්ම ලංකා රුපියල් ඇමරිකානු ඩොලර් බවට පරිවර්තනය කරගත යුතුයි අපි මේක හඳුන්වනවා කිසියම් රටක විවහාර මුදල් ඒකකයක් තවත් රටක විවහාර මුදල් ඒකකයක් සමග හුවමාරු වන අනුපාතය විදේශ විනිමය අනුපාතය කියලා අපි හිතමු ඩොලර් එකක වටිනාකම සමානයි රුපියල් 200ක් නම් දැන් ඩොලරයක් වටිනා භාණ්ඩ ගන්න අපිට රුපියල් 200ක් අවශ්‍ය වෙනවා ලාංකිකයෙකුට මොකද මුලින් එයා රුපියල් 200ක් දීලා ඩොලරයක් මිලදීගෙන තමයි ඇමරිකාවෙන් මේ භාණ්ඩය ගන්න වෙන්නේ මේ විදේශ විනිමය අනුපාතයේ වෙනස් වෙන්න පුළුවන් අවදීන් දෙකක් තියෙනවා අපි හිතමු ඩොලර් එකක් සමානයි රුපියල් 400ක් උනායි කියලා කලින් ඩොලරයක් වටිනා භාණ්ඩ ගත්ත රුපියල් 200කට නමුත් දැන් අපිට ඩොලරයක් වටිනා භාණ්ඩ ගන්න රුපියල් 400ක් අවශ්‍යයි ඩොලරයක් වටිනා භාණ්ඩ මිලදී ගන්න රුපියල් 400ක් අවශ්‍ය කරනවා එමනම් මෙතෙන්දී ඔබට පැහැදිලි වෙනවා අපි මේ ක්‍රියාවලිය හඳුන්වනවා පෙර විදේශ මුදල් ප්‍රමාණය මිලදී ගැනීමට පෙරට වඩා වැඩි රුපියල් ප්‍රමාණයක් අපිට වැය කරන්න සිදු වෙනවා මුදලේ බාහිරාගය පිරිහීමක් ඔබ අහලා තියෙනවා මම හිතන්නේ මුදල් අව ප්‍රමාණය වුණොත් මුදලේ බාහිරාගය අඩු වෙනවා මිලදී ගත හැකි භාණ්ඩ ප්‍රමාණය අඩු වෙනවා ඒ වගේම තමයි අපි හිතමු ඩොලර් එකක් සමානයි විදේශ විනිමය අනුපාතයේ රුපියල් 100 දක්වා වෙනස් වුණයි කියලා. කලින් ඩොලරයක් මිලදී ගන්න රුපියල් 200ක් වැය කරන්න ඕනේ. නව අනුපාතයේ යටතේ ඩොලරයක් මිලදී ගැනීමට අපිට වැය කරන්න වෙන්නේ රුපියල් 100ක් නම් දැන් අපිට කලින් භාණ්ඩ ප්‍රමාණය වගේ දෙගුණයක භාණ්ඩ ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන් විදේශ මුදල් භාවිතා කිරීම තුලින්. අපි මේක හඳුන්වනවා විදේශ මුදලට සාපේක්ෂව දේශීය මුදලේ අගය ඉහළ යාමක් මුදල් අධි ප්‍රමාණය එහෙම නැත්නම් මුදල් ප්‍රති ප්‍රමාණය කියලා. එහෙමනම් මම ඔබට පැහැදිලි කළේ තවත් වැදගත් සංකල්පයක් මුදලේ අගය. මුදලේ අගය යනු මුදල් ඒකකයකින් මිලදී ගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය. කිසියම් රටක විවහාර වන මුදල් ඒකකයක ක්‍රය ශක්තිය කියලා අපි මේකට කියනවා. මුදලේ මූර්ත අගය මුදලේ අගයේ ප්‍රධාන අවස්ථා දෙකක් තියෙනවා මුදලේ අභ්‍යන්තර අගය මුදලේ බාහිර අගය කිසියම් රටක විවහාර වන මුදල් ඒකකයකින් එම රට ඇතුළත මිලදී ගත හැකි භාණ්ඩ ප්‍රමාණය මුදලේ අභ්‍යන්තර අගය කියනවා එය තීරණය වන්නේ රට අභ්‍යන්තරයේ භාණ්ඩ හා සේවාවන්ගේ මිල මට්ටම අනුව මිල මට්ටම් වැඩි වුණොත් අභ්‍යන්තර අගය අඩු වෙනවා මිල මට්ටම් අඩු වුණොත් අභ්‍යන්තර අගය වැඩි වෙනවා මුදලේ බාහිර අගය කියලා අපි කියන්නේ යම් රටක මුදල් ඒකකයකින් එරටින් බැහැරව මිලදී ගත හැකි භාණ්ඩ ප්‍රමාණය අපි දන්නවා ඒ තීරණය වන්නේ අදාළ රටේ මුදල් ඒකකය සහ විදේශ මුදල් ඒකක අතර හුවමාරු වන අනුපාතය foreign exchange rate විදේශ විනිමය අනුපාතිකය මත විදේශ විනිමය අනුපාතිකය වෙනස් වීමේ අවස්ථා දෙකක් තියෙනවා විදේශ මුදලට සාපේක්ෂව දේශීය මුදලේ අගය පිරිහීම අපි මේකට කියනවා මුදල් අවප්‍රමාණය කියලා එතෙන්දි මුදලේ බාහිර අගය පිරිහීමක් වෙනවා ඊළඟට විදේශ මුදලට සාපේක්ෂව දේශීය මුදලේ අගය ඉහළ යාම මෙවැනි තත්වයක් මුදල් අතිප්‍රමාණය මුදල් අධිප්‍රමාණය කියලා කියනවා අධිප්‍රමාණයකදී වෙන්නේ විදේශ මුදලට සාපේක්ෂව දේශීය මුදලේ අගය වැඩිවීම රයිට් එමනම් මං හිතන්නේ ශ්‍රී ලංකා ගිරුම් කරන ශිල්පී ආයතනයේ පවත්වනු ලබන විභාගයට අදාළව ආර්ථික විද්‍යා විශේෂශ්‍රේ මුදල් මිල මට්ටම් මුල්‍ය පද්ධතිය කියන මාතෘකාවේ ඔබේ විභාග නිර්දේශයට සීමාවට එහා ගිය නමුත් අපිට වැදගත් වැඩ එදිනදා භාවිතයේදී
අපිට ඉතා වැදගත් වෙන සංකල්ප කිහිපයකුත් මම කතා කළා මුදලේ සංසරණ ප්‍රවේගය වගේ ඉදිරි මාතෘකාවලදී අපිට මේවා වැදගත් වෙනවා යම් යම් කොටස් සාකච්ඡා කිරීමේදී මුදලේ සංසරණ ප්‍රවේගය අදී බලති මුදල් ඒ වගේම මුදල් ගුණකය අවසාන වශයෙන් මම සාකච්ඡා කළා තව දුරටත් අවසාන වශයෙන් මුදලේ අගය මේ කොටස් දෙකයි මුදලේ අභ්‍යන්තර අගය සහ මුදලේ බාහිර අගය right මම හිතන්නේ ඉතාමත්ම කෙටි කාලයක් තුල වැඩි වැඩ කොටසක් අපිට කරන්න සිදු වෙලා තියෙනවා විශේෂයෙන්ම ඔබ දන්නවා ගෝලීය වශයෙන් පවත්නා මෙම කොරෝනා වසංගත තත්ත්වයේ සමග අපිට විභාගෙදී මාස තුනක වගේ පහුගිය කාලයක් අපිට ඉදිරියේ ආවරණය කරන්න වෙලා තියෙනවා මේ නිසා ඉතාමත් වැදගත් කරුණු ඔබට විභාගෙදී විශේෂ නිර්දේශයට අදාළව ඉතාමත් ඉක්මනින් සාකච්ඡා කිරීමට තමයි අපි බලාපොරොත්තු වෙන්නේ right මේ මාතෘකාවේ දෙවෙනි පියවරට අපි යමු මිල මට්ටම් සහ උද්ගමනය price level and inflation මම හිතන්නේ මේක අපිට අහලා පුරුදු අපේ ප්‍රායෝගික ජීවිතේට ඉතාමත්ම දැනෙන සංකල්ප දෙකක් මිල මට්ටම් ආර්ථික ලෝකයේ භාණ්ඩ හා සේවාවන්ට තීරණය වූ වටිනාකම් තමයි මිල කියලා කියන්නේ එහෙම නැත්නම් කිසියම් භාණ්ඩයක හෝ සේවාවක හුවමාරු අනුපාතය තමයි මිල කියලා කියන්නේ සාල් කිලෝවක් රුපියල් 100 නම් එත අපි කියනවා සහල් කිලෝවේ මිල කියලා ඉවර වෙලා. හුව මාරුවන අනුපාතය. right. භාණ්ඩ මිල ගණන් වෙනස් වන විට අපි කිව්වා නිශ්චිත මුදල් ප්‍රමාණයකින් මිලට ගත හැකි භාණ්ඩ ප්‍රමාණය වෙනස් වෙනවයි කියලා. right. එමනම් මෙතෙන්දී මුදලේ මූර්ත අගය වෙනස් වෙනවයි කියලා අපි කිව්වා මුදලේ අගය ගැන කතා කරනකොට. මිල මට්ටම් වැඩි වුණොත් මූර්ත අගය අඩු වෙනවා මිල මට්ටම් අඩු වුණොත් මූර්ත අගය වැඩි වෙනවයි කියලා කිව්වා ඊළඟට භාණ්ඩයක මිල ප්‍රකාශ කළ හැකි ආකාර තුනක් අපිට තියෙනවා භාණ්ඩවල මිල ප්‍රකාශ කළ හැකි ආකාර තුනක් අපිට තියෙනවා සංකල්ප තුනක් වැදගත් වෙනවා එකක් තමයි නිර්පේක්ෂ මිල දෙවෙනි එක තමයි සාපේක්ෂ මිල තුන්වෙනි සංකල්පය තමයි පොදු මිල මට්ටම එහෙම නැත්නම් අපි මේකට කියනවා සාමාන්‍ය මිල මට්ටම කියලා. මිල පිළිබඳව සංකල්පය කතා කිරීමේදී වැදගත් වෙන සංකල්ප තුනක් තියෙනවා නිර්පේක්ෂ මිල සාපේක්ෂ මිල පොදු මිල මට්ටම හෙවත් සාමාන්‍ය මිල. අපි නිර්පේක්ෂ මිල කියලා කියන්නේ භාණ්ඩයක හෝ සේවාවක වෙළඳපොලේ තීරණය වූ මිල. එමත් නැත්නම් භාණ්ඩ හා සේවාවන්ගේ මිල ගණන් වෙන වෙනම තනි තනිව ප්‍රකාශ කළොත් ඒවා තමයි නිර්පේක්ෂ මිල. පාන් රාත්තලක් රුපියල් 100යි, සහල් කිලෝවක් රුපියල් 200යි, සීනි කිලෝවක් රුපියල් 500යි මේ විදිහට එක එක භාණ්ඩවල මිල ගණන් ස්වාධීනව මම මේ කතා කරන්නේ සැබෑ ලෝකයේ සත්‍ය මිල ගණන් නෙමෙයි මම කතා කරන්නේ කල්පිත මිල ගණන් මීට වඩා මිල වෙනස්කම් පවතින්න පුළුවන් උදාහරණ ගන්න කොට ගන්න කල්පිත අගයන් ඒක පැහැදිලිව අවබෝධ කරගත යුතුයි මෙන්න මේ විදිහට විවිධ භාණ්ඩවල මිල ගණන් වෙන වෙනම තනි තනිව ප්‍රකාශ කිරීම නිර්පේක්ෂ මිල තුලින් කියවෙනවා අපිට ඒ තුලින් ගන්න පුළුවන් අවබෝධය තමයි අදාළ භාණ්ඩයේ මිල කොච්චර ඉහළද පහළද කියන එක පිළිබඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඊළඟට සාපේක්ෂ මිල කියලා කියන්නේ භාණ්ඩ මිල ගණන් අතර අනුපාතයක් හැටියට ප්‍රකාශ කළොත් එක් භාණ්ඩයක මිල තවත් භාණ්ඩයක මිලට අනුව ප්‍රකාශ කළොත් අපි ඒක තමයි සාපේක්ෂ මිල කියන්නේ. උදාහරණයක් වශයෙන් පාන් රාත්තලක මිල රුපියල් 100ක් කියලා අපි සැලකුවොත් සහල් කිලෝවක මිල රුපියල් 200ක් කියලා අපි සැලකුවොත් මෙතන
සහල් වල සාපේක්ෂ මිල ගත්තොත් අපි පාම් මිල වගේ දෙගුණයක් තමයි සහල් මිල. ඔබට පැහැදිලි වෙනවා පාන් රාත්තර කමිල රුපියල් 100ක් වුණොත් සහල් කිලෝව කමිල රුපියල් 200ක් වුණොත් එතෙන්දි පාන් වලට සාපේක්ෂව අපි සහල් මිල ප්‍රකාශ කළොත් පාම් මිල වගේ දෙගුණයක් තමයි සහල් මිල. පාම් මිල වගේ දෙගුණයක් සිය වගේ දෙගුණයක් 200 කියලා කියන්නේ. එමනම් නිතරම සාපේක්ෂ මිල තුලින් කෙරෙන්නේ භාණ්ඩ දෙවර්ගයක් අතර මිල ගණන් සැසඳීමක් තුලින් එක් භාණ්ඩයක මිලට අනුව තවත් භාණ්ඩයක මිල අනුපාතයක් වශයෙන් ප්‍රකාශ කිරීම. මේ සාපේක්ෂ මිල ඉතා වැදගත් අපිට පාරිභෝගිකයන්ට වගේම ව්‍යාපාරිකයන්ට. පාරිභෝගිකයන්ට Taman කුමන කුමන භාණ්ඩ පරිභෝජනය කරනවද කියලා තාර්කිකව තීරණය කිරීමේදී නිරපේක්ෂ මිලට වඩා වැදගත් වෙන්නේ සාපේක්ෂ මිල. දැන් අපි වෙළඳ පොළට ගිහිල්ලා පාන් කනවද එහෙම නැත්නම් බත් කනවද කියලා තීරණය කරනකොට පාන් වල මිල වෙනමත් බත් වල මිල වෙනමත් සලකලා හරියන්නේ නැහැ. මේ දෙක අතර සැසඳීමක් කළ යුතුයි. පාන් මිල වගේ කී ගුණයක්ද බත් එහෙක මිල? එහෙමනම් ඔබට පැහැදිලි වෙනවා පාරිභෝගිකයන්ට තම තාර්කික පාරිභෝගික වර්ණයන් තීරණය කිරීමේදී සාපේක්ෂ මිල සැසඳීම ඉතා වැදගත් වෙනවා. ඒ විතරක් නෙමෙයි නිෂ්පාදකයන්ට සාධක වෙළඳ පොලේ භාණ්ඩ නිෂ්පාදනය කිරීම සඳහා සාධක සේවා මිලයට ගැනීමෙදී සාපේක්ෂ සාධක මිල ගණන් වැදගත් වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් කිසියම් නිෂ්පාදකේ තමන්ගේ නිෂ්පාදන ක්‍රියාවලියට වැඩිපුර ශ්‍රමිකයෝ භාවිතා කරනවද? එහෙම නැත්නම් ශ්‍රම සූක්ෂමව නිෂ්පාදනය කරනවද? එහෙම නැත්නම් බහුලව යන්ත්‍ර සූත්‍ර ප්‍රාග්ධන සූක්ෂමව කරනවද කියලා තීරණය කරනකොට අපි දන්නවා ව්‍යාපාරිකයන් ගරමුණ ලාභය. එයා හැමතිස්සෙම බලන්නේ පිරිවැය අඩු ලාභය වැඩි සාධක තමයි සංයෝග කරන්න. එහෙමනම් එතෙන්දී එයා නිතරම කුමන සාධක ක්‍රමයද අනුගමනය කරන්නේ කියලා තීරණය කිරීමේදී ශ්‍රමයේ මිලයි ප්‍රාග්ධනයේ මිලයි අතර මිල අනුපාතයන් සැසඳිය යුතුයි. එතෙන්දී ශ්‍රමයට සාපේක්ෂව ප්‍රාග්ධනයේ මිල අඩු නම් එතෙන්දී යාට හැකියාව ලැබෙනවා ප්‍රාග්ධන සූක්ෂම ක්‍රම අනුගමනය කරන්න. ප්‍රාග්ධනයට සාපේක්ෂව ශ්‍රමය අඩු නම් එතෙන්දී යාට වාසිදායකයි බහුලව ශ්‍රම සූක්ෂම ක්‍රම අනුගමනය කිරීම. එවනම් ඔබට පැහැදිලි වෙනවා තාර්කික නිෂ්පාදන තීරණ ගැනීමේදී තාර්කික පාරිභෝගික තීරණ ගැනීමේදී පාරිභෝගිකයන්ට මෙන්ම නිෂ්පාදකයන්ටත් තමන්ට හිග සම්පත් විකල්පතර බෙදා හැරීමේදී තාර්කික තීරණ ගැනීමේදී වඩාත් වැදගත් වෙනවා භාණ්ඩ අතර මිල අනුපාතයන් තුලින් සැකසෙන සාපේක්ෂ මිල කියන සංකල්පය. ඊළඟට පොදු මිල මට්ටම සාමාන්‍ය මිල මට්ටම කියලා කියන්නේ සමස්ත භාණ්ඩ හා සේවාවල මිල ගණන්හි සාමාන්‍ය. ඒ කියන්නේ අපි දන්නවා රටක භාණ්ඩ ගත්තොත් භාණ්ඩ වර්ග අති විශාල ප්‍රමාණයක් තියෙනවා. මෙන්න මේ සමස්ත භාණ්ඩවල එහෙම නැත්නම් තෝරාගත් භාණ්ඩ නියදියක භාණ්ඩ වර්ග 5ක එහෙම නැත්නම් භාණ්ඩ වර්ග 10ක පොදු වගය සාමාන්‍ය වගය තමයි පොදු මිල මට්ටම සාමාන්‍ය මිල මට්ටම කියලා කියන්නේ. අපි දන්නවා එක එක භාණ්ඩවල මිල ගණන් සැලකුවොත් ඒ මිල ගණන් එක එක දිශාවන්ට වෙනස් වෙනවා. පාන් මිල වැඩි වෙන්න පුළුවන්, පෑන් මිල අඩු වෙන්න පුළුවන්, තේ මිල වැඩි වෙන්න පුළුවන්, සීනි මිල අඩු වෙන්න පුළුවන්. එහෙමනම් එක එක භාණ්ඩවල මිල ගණන් විවිධ දිශාවන්ට වෙනස් වෙන නිසා සමස්ත භාණ්ඩවල මිල වෙනස් වීම පිළිබඳව අපිට පොදු නිගමනයකට ලැබෙන්න හැකියාවක් නැහැ. මෙන්න මේ නිසා රටක භාණ්ඩ හා සේවාවන්ගේ සාපේක්ෂ මිල ගණන්වල වෙන වෙනම නිරීක්ෂණය කිරීම එමත් නැත්නම් සමස්ත භාණ්ඩ හා සේවාවල අතීතයට සාපේක්ෂව වර්තමානයේ වැඩි වෙලාද සමස්ත භාණ්ඩ හා සේවාවන්ගේ මිල ගණන් අතීතයට සාපේක්ෂව වර්තමානයේ අඩු වෙලාද අඛණ්ඩව යම් රටක මිල මට්ටම් සමස්ත භාණ්ඩවල මිල මට්ටම් දිගින් දිගටම වැඩි වෙලා නම් අපේ ආර්ථික විද්‍යාවේ හඳුන්වනවා ඔබට බොහොම හුරු පුරුදු වචනයක් උද්දමනය කියන සංකල්පේ.
समस्त भांडवल मिलगाना दिगिन दिगटम अडुवेला नाम प्रायोगिक अपिट नूरुई अभी मेकट कवधमनीय किलाम एक भांडवल मिलगाना सलकीम तुम वेनवेनम अपिट उद्दमनय हो अवधमनय पिलिबद निगमनयकट लमेंड बै हेमनाम रटक उद्दमन अवधमनकारी तत्व पिलिबदव अवबोधयक् लबा गनीमेदि ए संदहा अपिट वेदगत् वेन्ने समस्त भांडहा सेवावन्गे एवनत्तम पोदु मिलमट्टम वल सामान्य मिलमट्टम वल अतिवन हसिरीम मेक तमाई पोदु मिलमट्टम कियान्ने आर्थिकयक समस्त भांडहा सेवावन वल पोदु मिलमट्टमे सामान्य मिलमट्टमे हसिरीम कोहमद कियला कालांतरेक पटान वसर कीपेक पटान समस्त भांडवल पोदु मिलमट्टम कुमन प्रवणतावयक् दक्वाद विचलतावय वैडिवीमग्द अडुवीमग्द कुमन तत्वयक् निरूपणय करनवाद कियला अवबोध कर गैनीमट आर्थिक विद्यात्मकव संख्यान विद्यात्मक क्रमवेदे तुलिन भाविता करनवा मिल दर्शक अंक कियन संख्यान विद्यात्मक क्रमवेदे एमनां भांडहा सेवावन्गे पोदु मिल मट्टमे सामान्य मिल मट्टमे वेनस्कम मेन दक्वीमट भाविता करनवा मिल दर्शकय मिल दर्शकांक गणने किरीमेदि अपि गण्णे एक एक भांडवल वेन वेनम मिल गणन नेमेयि तोरागत भांड पेसक हो समस्त भांडहा सेवावल पोदु मिल मट्टम एमत नत्तन सामान्य मिल मट्टम मिल दर्शकांकयक् कियला अपि कियन्ने किसियम काल परिच्छेदेकट अदालव कियन्ने मिल वैडियुनाद अडुनाद कियला अपि संख्यात्मकव गणने किरीमेदि एतेंदि यम अतीत वर्षयक् पादक करगत युतुयि एमनां अतीत पादक वर्षयकट सापेक्षव वर्तमानये पोदु मिल मट्टमे एमनत्तं सामान्य मिल मट्टमे सामान्येन मिल दर्शकांक गणने किरीमेदि සියලුම භාණ්ඩීට ඇතුළත් කළ ගත නොහැකි නිසා භාණ්ඩ නියදියක් භාණ්ඩ පැසක් තෝරගෙන එම තෝරාගත් භාණ්ඩ පැසේ සාමාන්‍ය මිල හැම නැත්නම් පොදු මිල තමයි නියෝජනය කරන්නේ මෙතෙන්දී අතීත පාදක වර්ෂයක් තෝරාගෙන තෝරාගත් භාණ්ඩ පැසක මතක තියාගන්න පොදු මිල මට්ටමේ සාමාන්‍ය මිල මට්ටමේ अति वेनस्वीम अतीत वर्षेत सापेक्षव पुदु मिलमट्टम कोच्चरकिन वेडिवेलाद एमनत्तं अतीत वर्षेत सापेक्षव वर्तमान सामान्य मिल कोच्चरकिन अडुवेलाद कियला प्रतिशतिकव मिलेहि वेनस्कम दक्वीमट अपि अतीतेट सापेक्षव वर्तमान मिल वेनस्वीम दक्वीम सदा गणनय करन दर्शके तमाई मिल दर्शक अंकय कियला अपि कियन्ने अपि मिल दर्शकांकयक गणनय करन आकारे पोदु सूत्रय गत्तोत् वर्तमान वर्षे तोरागत भांड पैसेहि वटिनाकम वर्तमान वर्षे तोरागत भांड नियदिये वटिनाकम बेदनवा अतीत पादक वर्षे तोरागत भांड पैसेहि वटिनाकमे वर्तमान वर्षे तोरागत भांड पैसे सामान्य मिल देशीयक्नं अतीत पादक वर्षे तोरागत भांड पैसे सामान्य मिल सीयक्नं वर्तमान वर्षे तोरागत भांड पैसे सामान्य मिल मट्टम बेदनवा अतीत तोरागत वर्षे पादक वर्षे भांड पैसे सामान्य पोदु मिल मट्टमेन मेक प्रतिशतिक वशेन गणने किरीमट सीयेन गुण करनवा एमनां अपिट पहदिरिनो अपे गणने किरीमट अनुव सीयेट देशीयकिन पादक वर्षेट सापेक्षव वर्तमान वर्षे तोरागत भांड पैसे समस्त मिल मट्टम इयल गिहिल्लै कियला राइट एमन अपिट पहदिरि वेनवा रटक समस्त भांडहा सेवावल मिल गणन्नि वेनस्वीम अवबोध कर गैनीमट अपिट पोदु मिल मट्टम सामान्य मिल मट्टम कियन एक संकल्पे वेदगत् वेनवा एतेंदी अपि मे गणनय करनवा मिल दर्शक अंक कियन संख्यान विद्यात्मक क्रमवेदय भाविता करला राइट ईलंगट श्रीलंकावे
සාමාන්‍ය පොදු මිල මට්ටමේ ශ්‍රී ලංකාවේ සාමාන්‍ය මිල මට්ටමේ එහෙම නැත්නම් පොදු මිල මට්ටමේ වෙනස්කම් මැනීම සඳහා සකස් කරන ලබන ප්‍රධාන දර්ශක වර්ග කීපයක් තියෙනවා එකක් තමයි ජාතික පාරිභෝගික මිල දර්ශකය ජාතික පාරිභෝගික මිල දර්ශකය දෙවැනි එක තමයි කොළඹ පාරිභෝගික මිල දර්ශකය තුන්වැනි එක තමයි නිෂ්පාදකයන්ගේ මිල දර්ශකය නිෂ්පාදක මිල දර්ශකය හතරවැනි එක තමයි ගම්ම්‍ය මිල දර්ශකය එහෙම නැත්නම් ජාතික ආදායම් අවදමනකය මං හිතන්නේ ඔබේ විෂය නිර්දේශයට අනුව මේවා පිළිබඳව මූලික දැනුම පමණක් ප්‍රමාණවත් මං හිතන්නේ ඉන් පසු අධ්‍යයනවලදී උසස් පෙළ සහ ඉන් පසු අධ්‍යයනවලදී ඔබට මේ පිළිබඳව පුළුල්ව අවබෝධ කර ගැනීමට හැකියාව ලැබෙනවා රයිට් එවනම් ශ්‍රී ලංකාවේ භාණ්ඩ සේවාවන්ගේ පොදු මිල මට්ටමේ වෙනස්කම් ඉහළ ගිහිල්ලාද පහළ ගිහිල්ලාද ඉහළ ගිහිලා නම් අපි කියන උද්දමනීය තත්වයක් කියලා දිගින් දිගටම එවැනි තත්වයක් මැන බැලීම සඳහා ලංකාවේ සකස් කරන ප්‍රධාන වශයෙන් දර්ශක කීපයක් එකක් තමයි ජාතික පාරිභෝගික මිල දර්ශකය අනිත් එක තමයි කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනිත් එක තමයි නිෂ්පාදකයන්ගේ මිල දර්ශකය අනිත් එක තමයි සමස්ත ජාතික ගිණුම් ආශ්‍රයෙන් සකස් කරන දල ජාතික නිෂ්පාදිත අවදමනකේ හේවත් ගම්ම්‍ය මිල දර්ශකය එහෙම නැත්නම් අපි මේකට කියනවා නිසක මිල දර්ශකය රයිට් දැන් එමුණ ඔබට පැහැදිලි වෙනවා මිල මට්ටම් කියන්නේ භාණ්ඩයකට හෝ සේවයකට තීරණය වූ වටිනාකම මිල ප්‍රකාශ කරන්න පුළුවන් ප්‍රධාන ක්‍රම තුනක් තියෙනවා එකක් නිර්පේක්ෂ මිල දෙක සාපේක්ෂ මිල තුන පොදු මිල හෙවත් සාමාන්‍ය මිල පොදු මිල මට්ටම සම්බන්ධයෙන් අපිට වැදගත් වෙනවා ප්‍රධාන සංකල්ප තුනක් එකක් තමයි උද්ධමනය උද්ධමනය අනිත් සංකල්පය තමයි අවදමනය අනිත් සංකල්පය තමයි නිරුද්ධමනය පොදු මිල මට්ටම ගැන කතා කරනකොට අපිට වැදගත් වෙනවා ප්‍රධාන සංකල්ප තුනක් එක උද්ධමනය ඉන්ෆ්ලේෂන් දෙක අවදමනය ඩිෆ්ලේෂන් තුන නිරුද්ධමනය ඩිසින්ෆ්ලේෂන් ඉන්ෆ්ලේෂන් ඩිෆ්ලේෂන් ඩිසින්ෆ්ලේෂන් රයිට් අපි උද්ධමනය කියලා පොදුවේ කියන්නේ කාලයක පටන් පොදු මිල මට්ටම් අකණ්ඩව දිගින් දිගටම ඉහළ යාමේ ප්‍රවණතාවය මම හිතන්නේ අපිට එච්චර නුහුරු නැහැ අපේ රටේ අපි දන්නවා කාලාන්තරයක පටන් උද්ධමනය දිගින් දිගටම ඉහළ යාමේ ප්‍රවණතාවයක් තියෙන අපිට ඇඟට දැනෙන තත්වයක් රයිට් හැබැයි මෙතනදී හොඳට මතක තියාගත යුතු දෙයක් තමයි මම මේක ඉදිරියේදී සාකච්ඡා කරනවා එක භාණ්ඩයක මිල වැඩිවීමක් හෝ එක විශේෂ හේතුවක් මත සමස්ත භාණ්ඩවල මිල වැඩිවීමක් උද්ධමනය කියන්නේ නෑ දුවේ පුතේ උද්ධමනය කියන සංකල්පය ගැන කතා කරනකොට වැදගත්ම දේ තමයි කිසියම් රටක සමස්ත භාණ්ඩ හා සේවාවන්ගේ ඒ කියන්නේ එක දෙක පමණක් නෙමෙයි සමස්තය ඒ කියන්නේ පොදු මිල මට්ටමේ අකණ්ඩව දිගින් දිගටම ඉහළ යාමක් සිදු වුණොත් කාලයක පටන් අන්න ඒක තමයි උද්ධමනය කියන්නේ අවදමනය කියන්නේ මේකේ අනිත් පැත්ත කාලයක පටන් පොදු මිල මට්ටම දිගින් දිගටම පහත වැටීම නිරුද්ධමනය කියන්නේ මොකක්ද එහෙමනම් උද්ධමනයේ යනු පොදු මිල මට්ටම අකණ්ඩව ඉහළ යාම අවදමනය කියන්නේ පොදු මිල මට්ටම අකණ්ඩව පහළ යාම දැන් මේ තියෙන්නේ උද්ධමන අනුපා උද්ධමන වේගය අපි තුන් භාණ්ඩවල පොදු මිල මට්ටමේ ඉහළ යාමේ වේගය 10%යි එක වර්ෂයක අපි ගමු මේක වර්ෂ කිහිපයක් 20යි 20 20යි 19 20යි 18 20යි 17 නම් මම මේ ගත්ත අවුරුදු 4ෙම 20යි 20 20යි 19 20යි 18 20යි 17 වර්ෂ 4ෙම පොදු මිල මට්ටම් වැඩි වෙලා තියෙන්නේ මේ තියෙන වැඩි වීමේ ප්‍රතිශතය අතීත වර්ෂයට සාපේක්ෂව පෙර වර්ෂයට 10%කින් වැඩි වෙලා මෙතන පෙර වර්ෂයට වඩා 8%කින් වැඩි වෙලා මෙතන පෙර වර්ෂයට වඩා 7%කින් වැඩි වෙලා මෙතන 6%කින් වැඩි වෙලා ඒ කියන්නේ පැහැදිලිවම මේ රටේ උද්ධමනයක් තියෙනවා
කාලයක පටන් පොදු මිල මට්ටම දිගින් දිගටම වැඩි වෙලා හැබැයි උද්දමන වේගය මිල වැඩි වීමේ වේගය ප්‍රවණතාවය තමයි ක්‍රමයෙන් මක් වෙලාද අඩු වෙමින් පවතිනවා උද්දමනයක් පවතිනවා උද්දමනය ක්‍රමයෙන් අඩු වෙමින් පවතිනවා අන්න අපි කියනවා නිරුද්දමනය කියලා පටලව ගන්න එපා උද්දමනයේ අනු කාලයක පටන් පොදු මිල මට්ටම් දිගින් දිගටම ඉහළ යාම අවදමනයේ අනු පොදු මිල මට්ටම් කාලයක පටන් දිගින් දිගටම පහළ යාම නිරුද්දමනය කියන්නේ උද්දමනයක් පවතිනවා උද්දමනය ක්‍රමයෙන් පහළ යාම උද්දමන වේගය මිල මට්ටම් වැඩි වීමේ ප්‍රතිශතයේ ක්‍රමයෙන් දිගින් දිගටම අඩු වුනොත් අන්න ඒක තමයි නිරුද්දමනය කියන්නේ මෙතෙන්දී අපිට මේ සංකල්ප තුනෙන් වඩාත් වැදගත් වෙන සංකල්පයක් තමයි මොකද අපේ රටට බොහෝ වශයෙන් බලපාන බොහෝ විශේෂයෙන්ම මැදි ආදායම් සහ අඩු ආදායම් ලබන රටවලට බලපාන වර්තමානයේ නම් මේ පවත්නා කොවිඩ් වසංගත තත්ත්වේ නිසා ගෝලීය සමස්ත ගෝලීය ආර්ථිකයටම බලපාන පොදු සංකල්පයක් තමයි උද්ධමනය කියන සංකල්පය උද්ධමනය කියන සංකල්පය මොකද ලෝකයේ විවිධ ශේෂ්ත්‍රවල නිෂ්පාදනය අඩාල වුණා බිඳ වැටුණා කොවිඩ් වසංගතයේ සමග ප්‍රබල රටවල සහ දුබල රටවල සියලුම රටවල මේ තත්ත්වේ නිසා මං හිතන්නේ රටවල නිෂ්පාදනය අඩු වෙනවා අපි මේක ආර්ථික වර්ධනය ගැන පැත්තෙන් කතා කළොත් ආර්ථික විද්‍යාත්මකව ආර්ථික වෘද්ධි වේගය දැන් ඉදිරියේදී අපිට ලොකු අභියෝග වලට මුහුණ පාන්න සිද වෙනවා ශ්‍රී ලංකාවට වගේම ගෝලීය ආර්ථිකයට එහෙම වුණාම මං හිතන්නේ බහණ්ඩ ඉල්ලුම් කරනවා වෙළඳ පොලේ දෙන්න බහණ්ඩ නැති වෙනකොට බහණ්ඩ මිල මට්ටම් ඉහළ යාම සාමාන්‍ය දෙයක් බහණ්ඩ හිගයක් ඇති වෙනකොට බහණ්ඩ මිල මට්ටම් ඉහළ යනවා මං හිතන්නේ උද්දමනකාරී තත්ත්වයේ කෙනෙක් අපිට ඉතා වැදගත් සංකල්පයක් මේක ආර්ථික අස්ථාවර භාවයේ බිඳ වැටෙන්න බලපාන ප්‍රධාන සාධකයක් අපි බලමු උද්දමනය පිළිබඳව උද්දමනය උද්දමනයක් කියන එක මම දැනටමත් පැහැදිලි කළා කාලයක පටන් ආර්ථිකයක භාණ්ඩ හා සේවාවන්ගේ පොදු මිල මට්ටමේ එහෙම නැත්නම් සාමාන්‍ය මිල මට්ටමේ අඛණ්ඩව ඉහළ යාමේ ප්‍රවණතාවයක් තමයි උද්දමනය කියන්නේ මෙතෙන්දී එක භාණ්ඩයක දෙක මිල වෙනස් වීමක් නෙමෙයි එකක අඩු වෙලා අනිත් සමස්තේම වැඩි වුණොත් එතන මිල ඉහළ යාමක් නිරූපණය වෙනවා සමස්ත භාණ්ඩවල මිල ගණන් අඛණ්ඩව කාලයක පටන් වැඩි වුණොත් අපි අන්නේ වෙන තත්වයක් තමයි උද්දමනයක් කියන්නේ කෙටි කාලයක විශේෂ හේතුවක් මත මිල වැඩි වීමක් වුණොත් ඒක උද්දමනයක් වශයෙන් අපි සලකන්නේ මේකේ ප්‍රවණතාවයක් කාලයක් සැලකිය යුතුයි පෞගිය වසර 5ක වසර 10ක කාලය තුල අපේ රටේ සාමාන්‍ය භාණ්ඩ හා සේවාවල සමස්ත මිලට මොකද වෙලා තියෙන්නේ එහෙමනම් එක භාණ්ඩයක දෙක මිල වැඩි වීමක් උද්දමනය කියන්නේ නැහැ කෙටි කාලයක් තුල විශේෂ හේතුවක් මත මිල ඉහළ යාමක් අපි උද්දමනය කියන්නේ නැහැ සමස්ත භාණ්ඩවල පොදු මිල මට්ටමේ ඇතිවන ඉහළ යාම නොකොඩවාම සිදුවන ඉහළ යාමක් තමයි අපි උද්දමනය කියලා හඳුන්වනු ලබන්නේ රයිට් ඊළඟට උද්දමන අනුපාතිකය අයියකට අපි කා උද්දමනයේ මනින්නේ මිල දර්ශක අනුසාරයෙන් කියලා ශ්‍රී ලංකාවේ උද්දමනය මැනීම සඳහා ප්‍රධාන වශයෙන් භාවිත කරන දර්ශක හතරක් පිළිබඳව මම කිව්වා ජාතික පාරිභෝගික මිල දර්ශකය කොළඹ පාරිභෝගික මිල දර්ශකය ඊළඟට නිෂ්පාදක මිල දර්ශකය සහ ගම්ම්‍ය මිල දර්ශකය උද්දමන අනුපාතය කියලා කියන්නේ පෙර වර්ෂයට කිසියම් රටක පෙර වර්ෂයට සාපේක්ෂව වර්තමාන වර්ෂයේ භාණ්ඩ හා සේවාවන්ගේ පොදු මිල මට්ටම කතරම් ප්‍රතිශතයකින් වැඩි වුණාද කියලා දක්වන අනුපාතය. අපි දන්නවා මිල මට්ටම් වල වෙනස් වීම මිල දර්ශක අංක තුලින් නිරූපණය වෙනවා. එමනම් උද්දමන අනුපාතිකය අපි ගණනය කරන්නේ වර්තමාන වර්ෂයේ මිල දර්ශකයෙන් වර්තමාන වර්ෂයේ භාණ්ඩ හා සේවාවන්ගේ පොදු මිල මට්ටම දක්වන මිල මට්ටමෙන් අතීත වර්ෂයේ අගය අඩු කළ යුතුයි පෙර වර්ෂයේ අගයෙන් බෙදලා 100න් ගුණ කළ යුතුයි උදාහරණයක් වශයෙන් ගත්තොත් 2020 කිසියම් ආර්ථිකයක මිල දර්ශකය අපි හිතමු තෝරාගත් භාණ්ඩ පැසක
පොදු මිල මට්ටම දක්වන දර්ශක 150යි එමනම් අපිට 20යි 20ේ උද්දමන අනුපාතයේ ගණනය කිරීමට වැදගත් වෙන්නේ පෙර වර්ෂයේ මිල දර්ශකය 20යි 19 මිල දර්ශකය අපි හිතමු 125යි කියලා එමනම් ඔබට පැහැදිලි වෙනවා වර්තමාන වර්ෂයේ මිල දර්ශක 150යි ඊළඟට පෙර වර්ෂයේ 125යි ඊළඟට පෙර වර්ෂයේ අගයෙන් බෙදනවා 125න් වෙනස් වීමේ වේගය ප්‍රතිශතයක් වශයෙන් ගණනය කරන්න 100න් ගුණ කරනවා මම හිතන්නේ ඔබට සුළු කරපුවාම ලැබෙනවා 2019 ට සාපේක්ෂව 2020 අදාළ ආර්ථිකයේ පොදු මිල මට්ටම 120කින් වැඩි වෙලයි කියලා අපි මේක හඳුන්වනවා උද්දමන අනුපාතිකය කියලා ඉන්ෆ්ලේෂන් රේෂෝ කියලා අපි මේක කියනවා එමනම් IR සමානයි P1 - P0 ඊළඟට අපි මෙතන මේ ලැබෙන අගය අතීත පාදක වර්ෂයේ මිලෙන් බෙදනවා ඊළඟට ඒක ප්‍රතිශතයක් වශයෙන් ගන්න 100න් ගුණ කරනවා ලැබෙනවා උද්දමන වේගය වර්තමාන වර්ෂයේ මිල දර්ශකය අඩු කිරීම පෙර වර්ෂයේ මිල දර්ශකය බෙදීම පෙර වර්ෂයේ මිල දර්ශකය ගුණ කිරීම 100 පෙර වර්ෂයට සාපේක්ෂව වර්තමාන වර්ෂයේ මිල කෙච්චරම් ප්‍රමාණයකින් වැඩි වෙලාද උද්දමන අනුපාතය මෙන්න මේ විදිහට ගණනය කරන අනුපාතයන් අපිට වසර ගණනාවක සැලකීම තුළින් රටක උද්දමනය පිළිබඳව ප්‍රවණතාවය හඳුනා ගැනීමේ හැකියාව පවතිනවා හයි ඊළඟට මෙතන තවත් වැදගත් වෙන සංකල්පයක් තමයි උද්දමන අනුපාතයට අමතරව උද්දමනයේ ප්‍රභේද අපි රටක පවතින උද්දමනය විවිධ සංකල්ප වලින් හඳුන්වනවා විවිධ අවස්ථාවල අපි බලමු උද්දමන වර්ග මොනවද කියන එක මුලින්ම මධ්‍යස්ථ උද්දමනය එහෙම නැත්නම් ප්‍රසර්පණ උද්දමනය ප්‍රසර්පණ උද්දමනය එහෙම නැත්නම් මධ්‍යස්ථ උද්දමනය मध्यस्थ उद्दमनय एमनत्तां प्रसर्पण उद्दमनय मॉडरेट इन्फ्लेशन किला अपि मेकट कियनवा मॉडरेट इन्फ्लेशन राइट आर्थिकयक मदन ओबट वचनार्थेन अवबोध करगन्न पुलुवा एच्चर दनेन्ने मिल मट्टम वेडिवीमक् तियनवा उद्दमनयक् तियनवने हबै मध्यस्थाय සාමාන්‍යයෙන් මිල මට්ටම් වැඩිවීමේ අනුපාතය 105ට වඩා අඩු මට්ටමක පවතිනවා නම් පොදු මිල මට්ටම ඉහළ යාමේ අනුපාතයේ 105ට වඩා අඩු ප්‍රවණතාවයක් නම් පෙන්වන්නේ අපි මෙන්න මේ தத்துவය තමයි කියන්නේ ප්‍රසර්පණ උද්දමනය එහෙම නැත්නම් මධ්‍යස්ථ උද්දමනය එවැනි தத்துவයක් ඊතරම් ආර්ථික වශයෙන් දැඩි පීඩාකාරී ප්‍රතිවිපාක ගෙන දෙන්නේ මොකද මිල මට්ටම් වැඩි වුණත් ඉතා ඉහළ මට්ටමකින් නෙමෙයි අඩු මට්ටමකින් වැඩි වෙන්නේ සාමාන්‍ය ජනතාවට ව්‍යාපාරික ශේෂ්ත්‍රයට ආයෝජකයන්ට ලොකු බලපෑමක් හටගන්නේ නැහැ දැඩි පීඩාකාරී තත්වයක් නිරූපණය වෙන්නේ නැහැ මතක තියාගන්න එමනම් මධ්‍යස්ථ උද්දමනය ප්‍රසර්පණ උද්දමනය කියලා කියන්නේ මිල ගණන් වැඩි වීමේ තත්වය මන්දගාමී මට්ටමක නම් පවතින්නේ මිල වැඩි වෙනවා හැබැයි හෙමි මන්දගාමී මට්ටමක නම් පවතින්නේ සාමාන්‍යයෙන් 105කට වඩා අඩු වගේ එකනම් උද්දමන අනුපාතයේ පවතින්නේ එවැනි තත්වයක දැඩි පීඩාකාරී ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ අපි එවැනි තත්වයක් තමයි කියන්නේ ප්‍රසර්පණ උද්දමනයක් කියලා ඊළඟට ජවනෝද්දමනය එහෙම නැත්නම් ශීඝ්‍ර උද්දමනය හැන කොටත් ඇඟ හිරි වැටෙනවා හිරි වැටෙන දෙයක් නැහැ ඇඟට දැනෙනවා නේද ඇඟට දැනෙනවා ලාංකිකව හැටියට අපිට right ජවනෝද්දමනය ශීඝ්‍ර උද්දමනය මම හිතන්නේ ලංකාවේ නම් ජවනෝද්දමන තත්වයක් නැහැ නමුත් ලංකාවේ දැනෙන උද්දමන මට්ටමක් තියෙනවා මොකද ප්‍රසර්පණ මට්ටමක් නෙමෙයි වර්තමාන උද්දමන අනුපාතය ගත්තොත් අපිට දැනෙන මට්ටමක තියෙනවා right අපි ජවනෝද්දමනයක් කියලා කියන්නේ තත් ශීඝ්‍ර උද්දමනයක් කියලා කියන්නේ ඉතා ශීඝ්‍රයෙන් රටක බිල මට්ටම් වැඩි වෙනවා නම් හරියටම කිව්වොත් 100කි සියයට 200කි ඩබල් වෙනවා නම් මිල මට්ටම් ට්‍රිබල් වෙනවා නම් අන්න එවැනි තත්වයක් තමයි ජවනෝද්දමනයක් කියන්නේ
මහිතන්න ඔබට ඇහෙන කොටත් ඇඟ හිරි වැටෙනවා අද මේ අවුරුද්දේ තියෙන මිල වගේ දෙගුණයක් වෙනවා ඊළඟ අවුරුද්දේ හාල් මිල පාන් මිල කරවල මිල සීනි මිල එළවලු මිල එහෙම වුණොත් එහෙම මං හිතන්නේ ආර්ථික වශයෙන් දැඩි පීඩාකාරී ප්‍රතිපාක ගෙන දෙනවා දැඩි ආර්ථික අර්බුදකාරී තත්වයන්ට ආර්ථිකයන්පත් වෙනවා එවැනි එහෙම වෙච්ච රටවල් ලෝකේ උඩතරම් පවතිනවා ජවනෝද්ධමනයක් එහෙම වුණාම මුදල් කෙරෙහි තියෙන ජනතා විශ්වාසය බිඳ වැටෙන්න පුළුවන් ජනතා නොයෙකුත් අසහනයන් මතුවෙන්න පුළුවන් රජයට විරුද්ධව විවිධ කැරලියක් වෙන්න පුළුවන් ආර්ථික වශයෙන් මුල්‍ය ආර්ථිකයේ බිඳ වැටෙන්න පුළුවන් බැංකු පද්ධතිය කඩා වැටෙන්න පුළුවන් ආර්ථික අර්බුදකාරී තත්වයන්ට මුහුණ පාන්න සිදු වෙනවා මෙවැනි ජවනෝද්ධමන තත්වයක් මිල මට්ටම් මේ වගේ ඉතා ඉහළ වේගයකින් වැඩි වෙන තත්ත්වය මතක තියාගන්න ශීඝ්‍ර උද්දමනය ජවනෝද්දමනය ඊළඟට අති උද්දමනය අති උද්දමනය අති උද්දමනය කියලාත් අපි මේකට කියනවා අති උද්දමනය අති උද්දමනය හයිපර් ඉන්ෆ්ලේෂන් රයිට් මිල මට්ටම් සාමාන්‍යයෙන් මාසිකව 50ක තරම් වේගයකින් ඉහළ යාමේ තත්වයක් අපි කියන අත්‍යුද්ධමනයක් කියලා. සාමාන්‍යයෙන් මිල මට්ටම් 50ක තරම් වේගයකින් වැඩි වුණොත් අත්‍යුද්ධමනයක් ඇති වෙනවා. මේකට ප්‍රධාන හේතුව තමයි රටේ මුදල් සැපයීම ප්‍රසාරණය වුණොත්. ඒ කියන්නේ මහ ජනතාව ළඟ තියෙන මුදල් තොගයේ වැඩිවීමක් සිදු වුණොත්. අපි කියන මුදල් සැපයීම ප්‍රසාරණය වෙනවා. ජනතාව එම බහන් මුදල් ඉදිරිපත් කළා බහන්ඩ හා සේවා මිලදී ගන්න උත්සාහ කරනකොට එම ඉල්ලුම සපුරාලීමට බහන්ඩ වෙළඳපොලේ නොමැති වන විට අදි ඉල්ලුම තුලින් වෙළඳපොලේ බහන්ඩ මිල ගණන් සීග්‍රයෙන් වැඩි වෙන්න පුළුවන් සාමාන්‍යයෙන් 50ක තරම් වේගයකින් මිල මට්ටම් ඉහළ යාමේ තත්වයක් අති උද්දමනයක් කියනවා රටක යුදමය වාතාවරණයක් තියෙනකොට යුද වියදම් පියවා ගැනීමට මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම නිසා ආඩුවට මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම නිසා යුද වියදම් පියවීමට රටේ නිෂ්පාදනය අඩාල වෙනවා මුදල් නෝට්ටු මුද්‍රණය කරනවා මෙතෙන්දී අත්‍යුද්ධමනයක් ඇති වෙන්න පුළුවන් ප්‍රධාන හේතුවක් තමයි මුදල් සැපයීම ප්‍රසාරණය වීම රයිට් 50ක තරම් වේගයකින් මිල මට්ටම් ඉහළ යාම සර්පිල උද්දමනය එහෙම නැත්නම් අපි මේකට කියනවා ස්ප්‍රියල් ඉන්ෆ්ලේෂන් කියලා පොදු මිල මට්ටම් දඟර ඒකාකාරයකින් ඉහළ යාමක් තමයි අපි කියන්නේ සර්පිල උද්දමනය කියලා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් උද්දමනයක් පවතින විට පාරිභෝගිකයන්ගේ ක්‍රය ශක්තිය අඩු වෙනවා. මුදලේ මූර්ත අගය පහත වැටෙනවා. මිල මට්ටම් වැඩි වෙන විට අනේ එතෙන්දි සේවක වැටුප් වැඩි කරන්න සිදු වෙනවා. සේවක වැටුප් වැඩි කරනකොට ශ්‍රමික වැටුප් වැඩි කරනකොට නැවත ශ්‍රමිකයන් වැඩි වැටුප් වෙළඳ පොලේ බහණ්ඩ ඉල්ලමට යොදා ගන්නවා. දැන් මොකද වෙන්නේ? නැවත මිල මට්ටම් වැඩි වෙනවා. දැන් ඔබට පැහැදිලි වෙනවා මිල මට්ටම් වැඩි වෙනවා. ඊට ප්‍රතික්‍රියා හැටියට ව්‍යාපාරිකයෝ ශ්‍රමිකයන්ගේ වැටුප් වැඩි කරනවා. වැටුප් වැඩි කරනකොට නැවත බහණ්ඩ ඉල්ලුම වැඩි වෙනවා. එතෙන්දී නැවත මිල මට්ටම් වැඩි වෙනවා. මෙලෙස මිල වැඩි වෙනවා, වැටුප් වැඩි වෙනවා, මිල වැඩි වෙනවා, වැටුප් වැඩි වෙනවා. මෙන්න මේ ආකාරයට දඟර ඒකාකාරයකින් දිගින් දිගටම මේ ක්‍රියාවලිය සිදු වුණොත් අපි මේක තමයි කියන්නේ සර්පිල උද්දමනය කියලා. ව්‍යාපාර ලාභ ඉහළ යාම හේතු කොටගෙන ඉල්ලුම වැඩි වෙනවා, එයිදී සාධක මිල ගණන් වැඩි වෙනවා. මේක දඟරයක් ආකාරයට සිද්ධ වුණොත් අපි මෙන්න මේ தத்துவයේ තමයි කියන්නේ සර්පිල උද්දමනය වැටුප් දඟර උද්දමනය. ඒ කියන්නේ මිල වැඩි වෙනවා මිල වැඩි වෙනකොට සේවක වැටුප් වැඩි කරනවා. සේවක වැටුප් වැඩි කරනකොට වැඩි වෙන වැටුපේ අරගෙන නැවත බහණ්ඩ ඉල්ලුම වැඩි වෙනවා. නැවත ඉල්ලුම වැඩි වෙනකොට වෙළඳ පොලේ බහණ්ඩ මිල වැඩි වෙනවා. නැවත වැටුප් වැඩි වෙනවා. මේ ආකාරයට තලයෙන් තලයට මිල වැඩිවීම, බහණ්ඩ මිල වැඩිවීම, වැටුප් වැඩිවීම මෙන්න මේ ආකාරයට සිදුවීම අපි කියනවා සර්පිල උද්දමනයක් කියලා. ඊළඟට උද්දමනයක් පිළිබඳව අපි සංකල්ප කතා කිරීමේදී තවත් වැදගත් සංකල්පයක් තමයි මර්ධිත උද්දමනය. මර්ධිත උද්දමනය. මර්ධිත උද්දමනයක් කියලා කියන්නේ රටක උද්දමනය පවතිනවා මෙහි අහිතකර ප්‍රතිඵල පැවතීම හේතු කොටගෙන ආණ්ඩුව මැදිහත් වෙලා
විවිධ උපාය මාර්ග අනුගමනය කරලා උද්දමනය පාලනය කිරීමට යම් යම් ක්‍රියාමාර්ග අනුගමනය කරනවා. දැන් උදාහරණ වශයෙන් ගත්තොත් රජයේ මැදිහත් වෙලා භාණ්ඩ මිල පාලනය කරනවා. මිල බැරි වෙලාවත් ආණ්ඩුවේ මැදිහත් වීම ඉවත් වුණොත් ශනිකව වෙළඳ පොලේ භාණ්ඩ මිල වැඩි වෙනවා. එහෙමනම් මිල මට්ටම ඉහළ යාමේ වේගයක් පවතින විට එය පාලනය කිරීමට ආණ්ඩුව මැදිහත් වෙලා විවිධ උපාය මාර්ග අනුගමනය කළොත් අපි එවැනි තත්වයක් තමයි කියන්නේ මර්ධිත උද්දමනයක් කියලා. ඔබට මතක නැති වැඩි දුවේ පුතේ 1977 කාලවකවානුව තුල දැඩි රාජ්‍ය මර්ධනය තුලින් දැඩි රාජ්‍ය පාලනය තුලින් වෙළඳ පොලේ භාණ්ඩ මිල ඉහළ යාම මර්ධනය කරගෙන තිබුණා. ආණ්ඩුව මිල පාලන ක්‍රමවේද අනුගමනය කිරීමේදී පෞගේ දවස්වල මේ කොරෝනා වසංගතයේ හේතු කොටගෙන වෙළඳ පොලේ මිල ඉහළ යාම වළක්වන්න ඔබ දැක්කා ආණ්ඩුව විවිධාකාරයෙන් වැඩිහත් වුණා. මෙන්න මේ විදිහට උද්දමනයක් පවතින විට රජයේ වැඩිහත් වෙලා විවිධ උපාය මාර්ග අනුගමනය කරමින් උද්දමනය පාලනය කිරීමේ ක්‍රියාවලිය තමයි අපි දුවේ පුතේ හඳුන්වන්නේ මර්ධිත උද්දමනය කියලා. දැන් එහෙමනම් උද්දමනයේ ප්‍රභේද පිළිබඳව අපි කතා කළොත් අපි ඉගෙන ගත්තා ජවනෝද්දමනය, අති උද්දමනය, ඊළඟට මර්ධිත උද්දමනය, ඊළඟට මධ්‍යස්ත උද්දමනය, හෙවත් ප්‍රසර්පණ උද්දමනය. ප්‍රසර්පණ උද්දමනයක් කියලා කියන්නේ උද්දමනයක් තියෙනවා, හැබැයි මධ්‍යස්ථායි යකට දැනෙන්නේ නැහැ. ජවනෝද්දමනයක් කියලා කියන්නේ මිල මට්ටම් ඉතා සීග්‍රයෙන් 100ක 200ක ප්‍රමාණිකෙන් වැඩිවීම. ඊළඟට සර්පිල උද්දමනයක් කියලා කියන්නේ වැටුප් වැඩි කරනවා, මිල වැඩි වෙනවා, නැවත වැටුප් වැඩි කරනවා, මිල වැඩි වෙනවා, තලයෙන් තලයට වැටුප් මිල මට්ටම් වැඩිවීම දකරාකාරයෙන් සිදු වුණොත් අපි මේකට කියනවා සර්පිල උද්දමනය කියලා. අවසාන වශයෙන් මර්ධිත උද්දමනය, උද්දමනයක් පවතිනවා ආණ්ඩුව මැදිහත් වෙලා තාවකාලික පිළියම් යොදලා මිල පාලනය වගේ ක්‍රියාමාර්ග තුළින් උද්දමනය පාලනය කළොත් අපි මේක හඳුන්වනවා මර්ධිත උද්දමනය.